ആണെന്ന് സുബുദാസന സുബുദാസത്തെ ഹരി. അപ്പൊ ഈ ഗീതത്തെ പടംകത്ത മൂലിക മാനവ സമ്പത്ത് കളമണാക്കരണ ഖാദിയാണ് കഥാകരൻ അഭി പടംകത്ത പലരിവൊക്കെ നിർമ്മാണീയാണ് അഭി പടംകത്ത അൺമ്യൂട്ട് അറേ അൺമ്യൂട്ട് නිර්මාණයගෙන පටන් ගත්තා හරි කුඩාකාට සම්බන්ධ වෙන්නේ දැන් කමක් නැති චූටි වෙලාවක් අපි එක දෙන අතරතුර මතක් කරගමුකෝ රැකියාවක් කියලා කියන්නේ මොකද්ද අපි කිව්වේ කටයුතු රාජකාරී සහ වගකීම් වල එකතු මේ තුන එකතුවක් අපි රැකියාවක් කියලා කිව්වා මේ රැකියාව තනි පුද්ගලයෙකුට නිර්මාණය කරපු රැකියාව කරන්න බැරි නිසා මේවා අපි කොටස් විදිහට බෙදාගත්තා නේද ඊට පස්සේ මේ එක කොටසක් තමයි අපි කිව්වේ රැකියාවක් කියලා. කොහොමද කිව්වේ? සංවිධානයේ සමස්ත රැකියාව මෙන්න මේ විදිහට තිබ්බාම මේ ඔක්කොම තනි පුද්ගලයෙකුට කරන්න බෑ. ඒ නිසා මේක කොටස් වලට බෙදලා එක කොටසක් එක පුද්ගලයෙකු ලඟා කරගන්න වැඩපිළිවෙලට අපි ගියා. ඒතර මෙන්න මේ කියන රැකියාව ඉංජිනේරුමය කාර්යයක් කියන එක මම මතක් කරා. ඒතර මෙන්න මේ කියන ඉංජිනේරුමය කාර්ය කිරීම සඳහා ශිල්ප ක්‍රම පාවිච්චි කරන්න ඕන කියලා කිව්වා. හරි විවිධ ශිල්ප ක්‍රම පාවිච්චි කරන්න ඕන කියලා කිව්වා. එතකොට මේ ශිල්ප ක්‍රම මොනවද කියලා අහපුවාම මේ ශිල්ප ක්‍රම හතරක් ගැන අපි කතා කරා. මොකද එක රැකියා විශේෂීකරණය, ඊට පස්සේ අපි ගත්තාම රැකියා භ්‍රමණය, රැකියා භ්‍රමණය ඊට පස්සේ කණ්ඩායම් ශිල්ප ක්‍රමය නැත්නම් සමූහ ශිල්ප ක්‍රමය ඊගාට වෘත්තීය ශිල්ප ක්‍රමය. හරි ඔන්න ඔය හතර තමයි අපි කතා කරේ. එතකොට ඊගාට අපිට තියෙනවා රැකියා නිර්මාණය කිරීමේ මූලිකාංග එලිමන්ට්ස් ගැන කතා කරන්න තියෙනවා. හරිද? රැකියා නිර්මාණය කිරීමේ ප්‍රධාන මූලිකාංග දෙකක් තියෙනවා. ව්‍යාකරණ මාතෘකාව රැකියා නිර්මාණය කිරීමේ මූලිකාංග මේකේ ප්‍රධාන වශයෙන් මූලිකාංග දෙකක් තියෙනවා. ඉෆිෂන්සි එලිමන්ට්ස් එහෙම නැත්නම් බිහේවියර් එලිමන්ට්ස්. එතකොට ඉෆිෂන්සි කියලා කියන්නේ කාර්යක්ෂමතා මූලිකාංගය, මේක චර්යාත්මක මූලිකාංගය. සර් ශිල්ප ක්‍රම දෙකයි විස්තර කරලා දුන්නේ කියලා තියෙනවා. ශිල්ප ක්‍රම දෙකයි කියලා කියන්නේ ශිල්ප ක්‍රම හතරක් කතා කරා නේද මම? කණ්ඩායම් සමූහ ශිල්ප ක්‍රමයක් ඉවර කරා, වෘත්තීය ශිල්ප ක්‍රමයක් ඉවර කරා නේද? ඉවර කරන්නේ ඉවර කරලා ඉවර වෙලා තමයි ඊට පස්සේ ප්‍රවෘතිය රැකියා නිර්මාණය කිරීමේ මූලිකාංග වලින් පටන් ගන්න තමයි ඉවර කරේ. සමූහ ශිල්පක ඉවර කළා සර්. ඔව් හරිනේ. එතකොට මෙන්න මේ කියන්නේ කාර්යක්ෂමතාවයේ පදනම් වෙච්ච එක සහ චර්යා පදනම් වෙච්ච ක්‍රමයන් පිළිබඳව අපි කතා කරන්න ඕනේ. ලියාගන්න මෙහෙම සංවිධාන විසින් නිර්මාණය කරනු ලබන සංවිධාන විසින් නිර්මාණය කරනු ලබන රැකියාවන් කාර්යක්ෂම විය යුතු අතර කාර්යක්ෂම විය යුතු අතර
ඒවා ඉටු කිරීම තුළ සේවා දායකයන්ට ඉහළ තෘප්තියක්ද ඉහළ තෘප්තියක්ද ලැබිය යුතුය. එනිසා මේ වෙනුවෙන් මූලිකාංග දෙකක් යොදා ගනු ලබයි. අර පොඩි ඇගේමක් මං කරනවා කියලා කිව්වේ නේද? ඒක ගිය සතියේ කරේ නෑ නේද? සර් කියලා තියෙන්නේ. කොහේක අද කරනවා. හරි. ඊට පස්සේ අපිට වෙලාව මතු වෙලා අපි ඒක කරේ නෑ. අද කරනවා එක. හරි. ලොකු දෙයක් නේ, බය වෙන්න එපා. නිකන් පන්තියේ පොඩි දෙයක්. හරි. පළවෙනි එක කියන්නේ කාර්යක්ෂමතා මූලිකාංගය. ඉවිසන්සි එලිමන්ට්ස් කියන්නේ කාර්යක්ෂමතා මූලිකාංගය. කාර්යක්ෂමතා මූලිකාංගය. කාර්යක්ෂමතා මූලිකාංගය. ඊගාල චර්යාත්මක මූලිකාංගය. සර් දෙවැනි එක මොකද්ද? චර්යාත්මක behavior කියන්නේ behavior elements චර්යාත්මක මූලිකාංගය. මේක ගත්තට පස්සේ හරිද අපි කතා කරන්න යනවා කාර්යක්ෂමතා මූලිකාංගය අර්ථ කාරණා තුනක් ශ්‍රම විභජනය ප්‍රවිධිකරණය සහ විශේෂීකරණය අපිට තියෙනවා. ඒ වගේම චර්යාත්මක මූලිකාංගය අර්ථ අපිට කාරණා පහක් කතා කරනවා. කුසලතා, විවිධත්වය, කාර්ය අනන්‍යතාවය, කාර්ය වැදගත්කම, කාර්ය ස්වාධීනත්වය සහ පසු පෝෂණය කියන කාරණා මේවා වැදගත් වෙනවා. ඇත්තටම දැන් මේකෙන් කියන්න බලාපොරොත්තු වෙනවා රැකියාවක් අපි නිර්මාණය කරලා පස්සේ ඒ නිර්මාණය කරන රැකියාව ඇතුලේ සතුරු රැකියාව කරන්න බෑ. ඔයාලා සතුරු රැකියාව කරන්න බැරි නම් ප්‍රශ්න ගණනාවක් එනවා ඔයාලට. හරි. දැන් ඉදිරියේදීත් මම කියන්න දැන් මෙහෙම උදාහරණයක් කිව්වොත් එහෙම ඔයාලට මතකද? ඔයාලා එතකොට තාම කැම්පස් වලට ඇවිල්ලාවත් නැහැ මම මේ කියන කතන්දරෙත් එක්ක. බැසිල් රාජපක්ෂ මහත්තයාලා නම කිව්වට කමක් නැහැ. බැසිල් රාජපක්ෂ මහත්තයා දිවි නැගුම කියලා දිවි නැගුම කියලා දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කරලා ඒකට එකවර අනුයුක්ත කරගත්තා 14600 වගේ ප්‍රමාණයක් උපාධිධාරීන් බඳව ගත්තා. හැබැයි මේ උපාධිධාරීන් බඳව ගත්තට පස්සේ ඊළඟට ඇති වෙච්ච ප්‍රශ්නේ තමයි මේ උපාධිධාරීන් රස්සාව කරන්නේ කොතනද? මොනවද යාගේ කටේදී මොනවද රාජකාරි මොනවද වගකීම් කියලා මුකුත් නෑ පත්ති දුන්න ගත්තා ඇතුළට. ඊට පස්සේ මොකද කරේ? බදාදා දවසේ එන්න කිව්වා ওই ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇවිල්ලා මේ සුපුරුදු ටික එකතු කරගත්තා. එහෙන් මේ කාලා බීලා විනෝද දුන්නා ගියා.
ටික දවසක් ඇද පඩි හම්බ වෙනවා. ඊට පස්සේ ගමේ එයාට ගමේ රස්සාව කරන්න කිව්වා, ගමේ දේවල් එක කරන්න කිව්වා. හැබැයි ගමේ දේවල් වලට කරන්න තැනක් නැහැ. ඊට පස්සේ ඔය කියන සංවර්ධන නිලධාරීන් විදියට තැන් තැන් වල ගිහිල්ලා එක එක දේවල් පවර්න පවර්න ඒවා එක එක දවසට එක එක ඒවා කියනවා. පස්සේ ඒක අවසාන වල ගන්නවාද? අන්තිමේදී ඒ උපාධිධාරීන් සියලු දෙනා එකතු වෙලා විරෝධතාවයක් පෑවා. අපිට නිසි කටයුතු රාජකාරී පවරන්න කියලා. මොකද ඔයා උපාධිධාරීන් ඉදිරියේ ඔයා මේ දෙහිදන ඔයා මේ ඔක්කොම ඉගෙන ගත්තා. ආචාර්ය මුත් ඉගෙන ගත්තා, කවුන්සිල් මුත් ඉගෙන ගත්තා, IT ඉගෙන ගත්තා, ඉංග්‍රීසි ඉගෙන ගත්තා. උපාධිය බුද්ධින මේ ඔක්කොම අරන් ගිහින් නිකමෙක් වගේ පඩි ගන්න. හැමෝම කැමති නෑ නේද? හැමෝම කැමති නෑ වැඩ කරන්න ඕනේ. ලොකු ප්‍රශ්නයක්. දැන් අද වෙලා තියෙන්නේ මොකද්ද? දැන් මේ හදිස්සිය බලව ගැනීම කරනවා. ආණ්ඩු හදිස්සි බලව ගැනීම කරනවා. නැන්ම මේ දවස්වල ඡන්දෙත් එක්ක හදිස්සි බඳවා ගැනීම ගුරුවරුන් ටික විශේෂයෙන්ම දැන් අතුරට 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 ගන්නවා. ඒ අතරතුර එක එක ආයතනවත් මම දැක්ක ගිය සතියේ වෙද්දී ගමනාගමන මණ්ඩලයේ හිටපු ටට ටට ගාලේ බඳවා ගැනීම ටික කරා නේද? තැන් 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 කරා. දැන් සමහර අය බඳව ගන්නකොට ඔය කටයුතු රාජකාරී වාක්‍යම් ටික නිසියාකාරී පවර්ලා නැති වෙන්න පුළුවන්. ඒතොර ඒ ටික පවර්ක් නැති හින්දා මිනිසුන්ගේ තෘප්තිය කියන එක නැති වෙනවා. දැන් ඔයා එකතරකට වෙලා ඉන්නකොට ඔයා රිසෝස් වීමක් ගන්න බැිනම් වැඩක් කරන්න නැහැ. හැබැයි පඩියක් හම්බ වෙනවා. නමුත් වැඩක් තියෙනවා. නෑ නේද? දැන් ගමේ ඉන්න ගොවිනියාමගේ ඊගාව පාත් එක මොකද්ද? ගොවිනියාමගේ ඊගාවට යන්නේ කොතෙන්ද? එයාගේ උසස් වීමත් එක්ක සංවර්ධන නිලධාරියා යන්නේ කොතෙන්ද? පාත් එක තියෙන්නේ නැහැ නේද? ග්‍රාම නිලධාරී ග්‍රාම නිලධාරී විදියට පත්ලා ජීවිත කාලෙම ග්‍රාම නිලධාරී නෙමෙයි. එයාට යන්න පුළුවන් පාත් තියෙනවා. එයාට අවශ්‍ය කරන ස්කිල්ස් ටික හදන්න ඕනේ. යම් යම් අඩුපාඩුකම් තියෙනවනේ අද. අද සමහර ග්‍රාම සේවක ග්‍රාම සේවකම තමයි නේද? ඉතින් එයාට ඕන අවුරුදු 10කින් හරි පරිපාලන විභාගය කියන්නේ අවස්ථාවක් තියෙනවා. ඒව සඳහා යොමු වෙන්න ඕනේ. ඒ වගේම එයාගේ දෙනුම වර්ධනය කරගන්න අවස්ථාවක් තියෙන්න ඕනේ නේද? අද අනිවාර්යෙන් ග්‍රාම සේවා නිලධාරීවරයෙක් කියලා කියන්නේ අපිත් එක්ක එකතු වෙලා සම්බන්ධ වෙලා ඉගෙන ගන්න ඉන්නවා. ඉතින් ඒ ආගේ අනිවාර්යෙන් ස්කිල්ස් ඔය මානව සම්බන්ධතාවයන් සම්බන්ධව කතා කරන්න ඕනේ. මනෝ විද්‍යාව වගේ කර්ම කාරණා පිළිබඳව යාලා ඉගෙන ගන්න ඕනේ. නීති පිළිබඳව යාලා ඉගෙන ගන්න ඕනේ. ඒතොර මේ මේවා වැඩි දියුණු වෙන්න. හරිද? ඒතොර ඒවට අවස්ථාව හදලා තියෙන්න ඕනේ. ඒතොර ඒවා තිබුණ නැත්නම් ඇත්තටම කනස්සල්ලට පත් වෙනවා. ඒතොර රැකියාව සතුරි කරන්නේ දැන් ඉතින් මම දැන් ඔයාලා මාත් එක්ක එකතු වුණා වගේම දැන් පහුගිය කණ්ඩායම් වලට මේ එක එක තමන්ගේ දැනුම් පරාසයන් වර්ධනය කරගන්න අපි අවස්ථාව දුන්නේ. දැන් අද වෙද්දී ගුරුවරු විශාල ප්‍රමාණයක්, මනසස්ලා විශාල ප්‍රමාණයක්, ඔය කියන ග්‍රාමීණදාරීන් විශාල ප්‍රමාණයක්, පොලිසිය හමුදාවේ ඉන්න අය, ඔය මනෝවිද්‍යා උපදේශක සහ මේ එච්.ආර් කෙනෙක් කරනවා. නේ? ඔයාලා බලන්න පුළුවන් ඔයාලා පහුගිය කාලේ අවුට් වෙච්ච අය නැත්තම් සැලකිලි ප්‍රමාණයක් ඉන්නවා. ඒකට ඒ අය එන්න හේතුව මෙන්න මේ තරහා ගන්න දේවල් එක්ක යාගේ රැකියාව සතුටින් කරන්නේ. රැකියාව සතුටින් කරන්න නම් මේ දිනවල ටික ඕනේ. ඒතකොට ඇත්තටම අපි හොයාගෙන හොයාගෙන යද්දී මම ඉස්සල්ලා මේක HRM එකත් එක්ක විතර ලොකු එකතුනේ. පස්සේ ඔයාලගේ පහුගිය කැම්පස් වල අවුට් වෙච්ච අය දිගින් දිගටම සර් මේකේ සුළු ටිකක් අපි හදලා දෙන්න කිව්වට පස්සේ අපි 9455 එතකොට ඒ ඒ ඒ තැන් වලට අපි ආවා. ඒතකොට ඒ නිසා මතක තියාගන්න. 390 එතෙන් අපිට යන්න පුළුවන්. ඒතකොට මෙන්න මේක ඇතුලේ කතා කරන්නේ නේද? ඔයා නිර්මාණය, ඔයාලා නිර්මාණය වෙච්ච රැකියාව ඔයා සතුටින් කරනවද නැද්ද කියන එක හඳුනා ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩසටහන මේ පස්සේ තියෙනවාද කියලා. හරි. මොකද පළවෙනි එක අපි කරමු. මොකද කාර්යක්ෂමතා මූලිකාංග. කාර්යක්ෂමතා මූලිකාංග. කාර්යක්ෂමතා මූලිකාංග. ලියා ගන්න මෙහෙම. කාර්යක්ෂමතා මූලිකාංග. කාර්යක්ෂමතා මූලිකාංග. ප්‍රධාන වශයෙන් තුනක්. ප්‍රධාන වශයෙන් තුන. පහත පරිදි හඳුනාගත හැක. එක ශ්‍රම යෝජනය. ශ්‍රම විභජනය. ඔකට අපි කියන වැඩ බෙදීම. මොකද ශ්‍රම විභජනය කරන්නේ සමස්ත රැකියාව කුඩා කොටස් වලට බෙදලා එක කොටසක් එක කණ්ඩායමක් හෝ පුද්ගලයෙක් ලවා උපදවා ගැනීම. ඒක ශ්‍රම විභජනය කියන්නේ වාසි වගේම අවාසි තිබ්බා නේද? මොනවද තිබ්බ වාසි? එකම දෙයක් කරනකොට යාට පහසුවෙන් ඒක අවබෝධය ගන්න පුළුවන්. අවබෝධය අරගෙන යාට සතුටින් ඒ රස්සාව කරගෙන යන්න පුළුවන්. හැබැයි කාලයක් යනකොට එකම දේ කරන්න ගියාට පස්සේ ආයෙක නිරස වෙන්න පුළුවන්. උසස් වීම ලබා ගැනීම අපහසු වෙන්න පුළුවන්. රස්සාවක් අහිමි වෙලා නැවත රස්සාවක් ගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගන්නකො ගාමන් ෆැක්ටරි එක ගිහිල්ලා මම අවුරුදු පහ මහන. හැබැයි මම මහන්නේ ෂර්ට් එකේ පොකට් එක මහන. හරි පොකට් එක තමයි අවුරුදු පහම නැති. මගේ රස්සාව අහිමි වෙලා මම එළියට එනවා.
තවත් ෂර්ට් මහන කම්පැනියක් තියෙනවා. හැබැයි ගිහිල් බලද්දි දැන් මම එදාගෙන ෂර්ට් එකේ පොකට් එක ගන්න නැහැ. නැහැ. මේ ෂර්ට් එක මේ කම්පැනියට ගිහිල් යාර වැඩ කරන්න බෑ ඇයි? පොකට් මහන්නේ නැහැ. ඒතොර යාර පුළුවන් ඒක ඇල්ල විතරයි නේ. සමහර ගාමන් ෆැක්ටරිස් තියෙනවා ෂර්ට් විතරයි මහන්නේ. ඒතොර ගවුමක් පහන දැනට ගිහිල් වැඩ කරගන්න බෑ. ඒතොර ඒ වගේ දේවල් තියෙනවා. සමහර ලාට පාස් වෙන එකක් වෙන්න පුළුවන් ඒක කෑල්ලයි පාස් කරලා තියෙනවා. සමස්ත පිළිබඳ අවබෝධයක් ඒ වගේ ගැටලු තිබුණා. ලියා ගන්න එහෙම සංවිධානයේ සමස්ත කාර්ය සංවිධානයේ සමස්ත කාර්ය කුඩා කොටස් වලට බෙදා කුඩා කොටස් වලට බෙදා එම එක් කොටසක් එම එක් කොටසක් එක් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් ලවා ඉටු කරවා ගැනීම ක්‍රම විභජනයේදී සිදුවේ ක්‍රම විභජනයේ වාසි මෙන්ම අවාසිද දැක ගත හැකි වේ. තම විභජනයේ වාසි මෙන්ම අවාසිද දැකගත හැකි වේ. වාසි අවාසි ලියන්නේ නැහැ මම ඈ. මේ පැහැදිලිනේ. හරි. ඊගාක ලියා ගන්න ප්‍රමිතිකරණේ ස්ටෑන්ඩර්ඩ් ප්‍රමිතිකරණේ 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 දැන් ප්‍රමිතිකරණයේ අර්ථය එක් එක් කාර්ය කරන්න ඕන කොහොමද කියන එක නිර්දේශ කිරීම තමයි මේක අස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ. ඒකවල එක් එක් කාර්ය කොහොමද කරන්නේ කියන එක නිර්දේශ කිරීම ප්‍රමිතිකරණයේ අස්සේ අපි කතා කරනවා. ලියාගන්න මෙහෙම ඕනම එකක් ඒ කියන්නේ රැකියාව අගයන්න නිර්ණායක තියෙන්න ඉතින් අන්නේ නිර්ණායක හඳුනා ගන්න එක තමයි මේක අස්සේ අපි කරන්නේ. ලියාගන්න මෙහෙම ප්‍රමිතිකරණයේ අර්ථය එක් එක් රැකියාව ඇගෙයීමට ප්‍රක්‍රියාව ඇගීමට නිර්ණායක හඳුනා ගැනීමත් නිර්ණායක හඳුනා ගැනීමත් එම නිර්ණායක වලට අදාළ එම නිර්ණායක වලට අදාළ සාර්ථකත්වයේ ප්‍රමාණය සාර්ථකත්වයේ ප්‍රමාණය තීරණය කිරීම තීරණය කිරීම ප්‍රමිතිකරණයෙන් සිදුවේ ප්‍රමිතිකරණයෙන් සිදුවේ හරි ඒ ඇති. ඒතර ඕකෙදී ඇත්තටම අපිට පාවිච්චි කරන්න පුළුවන් ස්ටෑන්ඩඩ් එකක්. ඒතකොට ඔයාලා දන්නවා මෙන්න මේ දේ මෙන්න මේ විදිහට කරන්න. දැන් බලුම් මහනකොට එකක් නේද? බඩු වල නිෂ්පාදනය කරන තව එකක්, පාන් නිෂ්පාදනය කරන තව එකක්. එතකොට අපි ලී බඩු නිෂ්පාදනය කරන තව එකක් මෙන්න මේ විදිහට එක එක දැන් හොදීවා වෙනස් වෙනවා. ඊගාවක විශේෂීකරණය. විශේෂීකරණය ගැන අපි කතා කරා කලින් නේද? වෘත්තීය ශිල්ප ක්‍රමයේදී අපි කතා කරේ හැකියා නිර්මාණ කිරීම ශිල්ප ක්‍රමය අර්ථයෙන් හැකියා විශේෂීකරණය. තොර මෙතනත් විශේෂීකරණය කියන එක පාවිච්චි කරනවා. තොර විශේෂීකරණයේදී වෙන්නේ කුඩා කොටසක් වෙන් කරාට පස්සේ දිගු කාලයක් ඒකේ දිගින් දිගටම රස්සාව කරන්ඩ සලස්වන එක තමයි විශේෂීකරණයේදී සිද්ධ වෙන්නේ. ඔන්න කිකියම් මෙහෙම ලියාගන්න. කුඩා කොටස් වලට දැන් ශ්‍රම විභජනයේ කුඩා කොටස් වලට බෙදන්න ඈ. ඒ එක කොටසක් දිගු කාලයක් කරගෙන යන සලස්වන එක තමයි විශේෂීකරණය සිද්ධ වෙන්නේ. කුඩා කොටස් වලට විභජනය කරන ලද විභජනය කරන ලද එක් එක් කාර්යයන් පාදක කර එක් එක් කාර්යයන් පාදක කර
නිර්මාණය කරන ලද රැකියා සඳහා වෙන වෙනම පුද්ගලයන් පත්තර මෙතන සේවකයන් පත්තර දිගු කාලයක් එම පුද්ගලයන් ආයි පොඩක් කියනවද? කුඩා කොටස් වලට විභජනය කරන ලද එක් එක් කාර්යයන් පාදක කර නිර්මාණය කරන ලද රැකියා සඳහා වෙන වෙනමම පුද්ගලයන්පත් කර දිගු කාලයක් එම පුද්ගලයන් දිගු කාලයක් එම පුද්ගලයන් අදාළ කාර්යයන් වල නිරත කරවීම දාල කාර්යයක් නිරත කරවීම විශේෂීකරණයයි. මෙමගින් පුද්ගලයන් තුළ විශේෂ ප්‍රාගුණ්‍ය විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇතිවේ මම අනිත් පැන්නේ විශේෂ ප්‍රාගුණ්‍යයක් කියන්නේ ස්පෙෂලයිස් වෙනවා කියලා අපි කියන්නේ හරි එතකොට මේක ඇවිල්ලා මොකක්ද චර්යා සොරි කාර්යක්ෂේත්‍ර දැන් අපි කතා කරන්නේ නම් චර්යාත්මක ටික ඊට වඩා ටික වෙනස් ලියාගන්න චර්යාත්මක මූලික චර්යාත්මක මූලික එතකොට මේකෙන් බලාපොරොත්තු වෙන්නේ සේවාදායකයා සතුටට පත් වෙන ආකාරයට රැකියාව නිර්මාණය කිරීම. සේවාදායකයා අපි කියන්නේ සැටිස්ෆැක්ෂන් එක බලලා දියා සේවාදායකයා සතුට දියා බලලා සතුට වෙන විදිහට රැකියාව නිර්මාණය කිරීම තමයි මේ චර්යාත්මක මූලිකාංගයත් කතා කරන්නේ. හරිද? ලියාගන්න මෙහෙම සේවාදායකයන් තෘප්තිමත් වන ආකාරයට තෘප්තිමත් වන ආකාරයට රැකියාව නිර්මාණය කිරීම මෙහිදී සිදු කරයි ඒ අනුව හඳුනාගත හැකි ඒ අනුව හඳුනාගත හැකි චර්යාත්මක මූලිකාංග පහත වේ චර්යාත්මක මූලිකාංග පහත වේ දැන් රැකියා කරන අය බලන්න පුළුවන් ඔයාට හම්බෙලා තියෙන රැකියාව මේ වගේ යුක්තද හරිද දැන් ඔයා ඉගෙන ගන්න මේ HR එකත් එක්ක රැකියාව කොහොමද පාදක කරගෙන මේ සමාජයේ අනිත් මිනිස්සුත් එක්ක ආයතනය ඇතුලේ කටයුතු කරන්නේ කොහොමද ඊට අදාළ නීති ඇතුලේ සියලුම දේවල් ඉගෙන ගන්න. ඒතොර දැනට රස්සාවක් කරනවා නම් ඔයා දැනට කරන රස්තාව ඇතුලේ මම මේ කියන දේවල් වලට හම්බ වෙලා තියෙනවද යන්න බලාගෙන ඉන්න ඇයට ඒ දේවල් හම්බ වෙයිද කියලා බලන්න දෙන්න ඈ. හරි, පළවෙනි එක කුසලතා විවිධත්වය. කුසලතා විවිධත්වය මේ පළවෙනි එක කුසලතා විවිධත්වය හරි මොකද්ද මේ කුසලතා විවිධත්වය? ඔයා ඉගෙන ගත්ත දේවල් හරිද රැකියාව ඇතුලේ කොයි තරම් දුරට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා මේක ඇතුලේ බලන්න. ලියා ගන්න මෙන්න මෙහෙම.
එක අපි බලන්න කුසලතා විවිධත්වය. සේවකයන්ට විවිධ වූ නිපුණතා සහ විවිධ වූ නිපුණතා සහ කුසලතා භාවිතා කිරීම හැකිවනසේ එක් රැකියාවේ විවිධ වූ ක්‍රියාකාරකම් විවිධ වූ ක්‍රියාකාරකම් අන්තර්ගත කර තිබෙන ප්‍රමාණය අන්තර්ගත කර තිබෙන ප්‍රමාණය කුසලතා විවිධත්වයයි සේවකයා තමා ඉගෙන ගත්තේ රැකියාව තුළ භාවිතා කිරීම ඉඩ ප්‍රස්ථාව ලැබෙන්නේ නම් ඔහු හෝ ඇය තෘප්තියට පත්වේ ඔහු හෝ ඇය තෘප්තියට පත්වේ හරිද? එතකොට එයා සැටිස්ෆෙන්නේ ඔයා ඉගෙනගත්ත දේ හිතන්න ඔයා කම්පියුටර් හොඳටම ඉගෙනගෙන තියෙනවා. ඔයාට උපාධියක් තියෙනවා. හැබැයි ඔයා කම්පියුටර් ඩිප්ලෝමා එකක් කරලා ආයි ඩිප්ලෝමා එකක් කරලා තියෙනවා. එතකොට ඔයා යන රස්සාවේ ඔෆිස් එකේ ඔයාට තියෙන එන ලියුම් ටික ලියන්න යන ලියුම් ටික ලියන්න. එච්චරයි. ආව ගියා ඒක ෆයිල් කරන්න විතරයි කියන්නේ. අත්‍තරම කාලෙක ඉන්නවා. හැබැයි ඔයාට කම්පියුටර් සැලසුම් මාසෙදී දැම්ම ඔයා. සැලසුම් මාසෙදී ඔයාට කම්පියුටර් පාවිච්චි කරලා දෙන ඇනලයිසින් එහෙම කියන මේ ඔක්කොම කරන්න පුළුවන්. තුනා සැටිස්ෆයිඩ් නේ. ඔයා අපි හිතුවොත් එහෙම ඔයා දෙමළ භාෂාව ඉගෙන ගත්තා. හරි? ඒක දෙමළ භාෂාව වැඩසටහන වල කතා කරන්න පුළුවන් මොකද? ඔයා සතුටුපත් වෙනවා. දැන් ඔයා HRM ගැන කතා කරනවා. HRM ඉගෙන ගන්න. ඒක HRM රැකියා ඇනලයිස් කරන්න ඔයාට දෙනවා. වැඩේ ඒක ඔයාට හසුරවන්න දෙනවා. නේද? කණ්ඩායම් හසුරවන්න දෙනවා. ඔයා සතුටුපත් වෙනවා. හරි? කේස් ස්ටඩි එකක් කරන්න දෙනවා. සිද්ධි අධ්‍යයනයක් කරන්න දෙනවා ඔයාට. ඔයා බොහොම සතුටුපත් වෙනවා. ඔයා ඔයාට පුහුණු වැඩසටහන වලට ඔයා සම්බන්ධ කර ගන්නවා. ඔයා මේ HRM එක ඇස්සේ පුහුණු වැඩසටහන ගැන ඉගෙන ගන්නවා. එතකොට ඔයා බොහොම සතුටට පත් වෙනවා මොකද එයා ඉගෙන ගත්ත දෙයක් නේ ඉගෙන ගත්ත දෙයක් නේ එතකොට අපි හිතමු කවුන්සලින් පාර්ට් එකක් ගන්න මනෝවිද්‍යාව බොහොම සතුටට පත් වෙනවා නේ ඒ පරීක්ෂ කරන්න පුළුවන් දැන් ඔයාලා දන්නවද මම ඔයාලට කිව්ව කියන්නේ නැතු ඒ සමාජ දැන් සති කීපයකට උඩදී මට කතා කරා ඔය ගවර්න්මන්ට් එකේ කියන්නේ ප්‍රධාන පෙළේ උපාධිධාරීන් බඳවගෙන ඔවුන්ට කවුන්සලින් සඳහා අදාළ වන රැකියා විශාල ප්‍රමාණයක් දීලා තියෙනවා දැන් මම මහනුවර ගත්තොත් මහනුවර දිස්ත්‍රික්කේ පුරා හරි ඊට පස්සේ කතා කරලා මට කිව්ව දේ තමයි ඔවුන්ගේ මනෝවිද්‍යාව පිළිබඳ තියෙන දැනුම තාම අල්පයි. ඒක මෙයාලා ඉගෙනගෙන නැහැ. ඒතකොට දැන් එයාලට මෙන්න මේ ඩිප්ලෝමා එක හඳුන්වලා දීලා කියන ඩිප්ලෝමා එක කරන්න අවස්ථාව සලස්සලා දෙන්න කියන එකට අමතරව එයාලගේ අනුම ගන්න මූලිකවම ඉක්මනින්ම මෙයාලගේ දැනුම් ටික වර්ධනය කරලා දෙන්න වැඩසටහන් ටිකක් හදලා දෙන්න කියලා. ඒතකොට හිතන්නකො. හැබැයි ඔයා එහෙම ඉගෙන ගත්ත කෙනෙක් දැන් අපේ ඩිප්ලෝමා එක ඉවර කරපු කවුරු හරි එතන හිටියනම්. බොහොම පහසුවෙන් මේ වැඩේ කරනවා නේ. ලංකා හිතන්නකෝ ඒ වගේ ලීගල් ඩිපාර්ට්මන්ට් තියෙනවා කවුන්සිලින් ඩිපාර්ට්මන්ට් තියෙනවා හෙල්ත් එක සම්බන්ධව තියෙනවා වෙල්ෆෙයා සම්බන්ධයෙන් තියෙනවා නේද මේක ගොඩාක් කවර් වෙනවා එච්.ආර් එක දැන් වෙල්ෆෙයා කවර් වෙනවා ට්‍රේනින් කවර් වෙනවා නේද ඒතකොට ඇඩ්වයිසින් පාස්ට් එක කාර්යක්ෂමතා ගේම් සම්බන්ධයෙන් කරන දේවල් මේ ඔක්කොම මේ කරලා කවර් වෙනවා කාර්මික සම්බන්ධතා පිළිබඳව දැන් සම්පත් ඩිපාර්ට්මන්ට් වල යන එක නේද ගොඩාක් එච්.ආර් එක හරහා කවර් වෙනවා ඒතකොට ඒ කොහෙ ගිය ප්‍රස්තාව අතිපොත් කඩදාසි මොන ඉක්මනින් ඒකට අනුගත වෙන්න පුළුවන්. ඒක හැබැයි මට තියාගන්න. එයා ඉගෙන ගත්ත දේවල් පාවිච්චි කරන්න දෙනවා සතුටට පත් වෙනවා. මම හොඳට ඉගෙන ගත්ත සබ්ජෙක්ට් එකේදී මට එක සබ්ජෙක්ට් එකක් විතරක් දෙනවා නะ. මම සතුටට පත් වෙන්නේ. හරි ඔයාලා දැන් පාසලක ඉගෙනීම් වලට අමුණොත්
අහලා බලලා ඔයා කැමති සබ්ජෙක්ට් එක අපි හිතමු ඉකෝන. හැබැයි ඉකෝන වලට අමතරව ඔයාට accounts පුළුවන්, business පුළුවන්, එහෙම තියෙන පුළුවන්, ඔක්කොම තියෙන පුළුවන්, ඒවා තියෙන පුළුවන්. ඔයාට එක කෑල්ලක් විතරක් දීලා තිබුණා. එහෙම සමහරවට ඔයා අතෘප්තියට පත් වෙන්නත්. දෙක, කාර්ය එහෙම නැත්නම් අපි ඔකරම කියනවා රැකියාව කියලා. කාර්ය ඉඩක් ගාලා රැකියාව අනන්‍යතාවය. කාර්ය එහෙම නැත්නම් ඉඩක් ගාලා රැකියාව අනන්‍යතාවය. මේකෙදි කියන්නේ ඔයාට දීපු රැකියාව ඉවර වෙනකම් ඔයාට කරන්න පුළුවන් නම් ඔයා සතුටටපත් වෙනවද නැද්ද? සතුටටපත් වෙනවා. දැන් හිතන්න ඩිප්ලෝමා එක මට බාර දුන්නා. මේ බැච් එකේ ඔක්කොටම සබ්ජෙක්ට් එකේ A to Z මම උගන්නනවා. හැබැයි පාස් වුණාම මට සතුටක් තියෙනවා. තුනේ එකේ පන්තියෙන් ළමයා පාස් වුණාම පහේ පන්තියට එනකම් ඒ අදාළ ගුරුවරයා උගන්වනවා නะ. අපි කියන්නේ තුනේ පන්තියෙන් ගන්න ළමයා පහේ පන්තියට එනකම් එක ගුරුවරයෙක් උගන්වනවා. තුන හතර පහයි ශිෂ්‍යත්වයේ දක්වා. එතකොට එයා ශිෂ්‍යත්වයේ පාස් වෙච්ච ගමන් හරි එයා සතුටටපත් වෙනවා. ඒ අදාළ කාර්ය එයාටම කරන්න දෙනවා. කබඩ් එකක් දීලා තිනවා, අල්මාරියක් දීලා තිනවා, ඔක්කොම එයා කරනවා. ඉවර වෙනවා. ඒතර එයාගේ මේක මම හැදුවේ නේද? කවුරුත් අත ගිහුවා මේක මගේ නිර්මාණය. සතුටටපත් ඉතල අවසානයේ දක්වා එයාම කරන්න පුළුවන් නම් සතුටටපත්. හැබැයි රැකියාවක් මෙහෙම කරන්න බෑ. දැන් වාහනයක් හදාගෙන දුන්නාට පස්සේ ඔක්කොම එයාට කරන්න බෑ. නමුත් කුටුවක් හදන එක, ඩෙස් එකක් හදන එක, අල්මාරියක් හදාගන්න එක නේද? තමන්ට ඇඟලුමක් මහන එකක් නේද? චෙට් එක සම්පූර්ණ මෙයාම අහන. හරි, ඒ වගේ දේවල් වල සතුටටපත් වෙනවා. ඒකට අපි කියන්නේ කාර්ය මතර කියන්නේ නැතාල. කියන්නේ පැහැදිලිව හඳුනාගත හැකි වනසේ. පැහැදිලිව හඳුනාගත හැකි වනසේ. පැහැදිලිව හඳුනාගත හැකි වනසේ. රැකියාවක් ආරම්භයේ සිට අවසානයේ දක්වා ඉන්න පැහැදිලිව හඳුනාගත හැකි වනසේ රැකියාවක් ආරම්භයේ සිට අවසානයේ දක්වා ඉටු කිරීමට එක් එක් සේවා දායකයාට රැකියාවෙන් ලැබෙන්නා වූ ඉඩ ප්‍රස්ථාව රැකියා අනන්‍යතාවයයි උදාහරණ ඕනේ නැහැ, පැහැදිලි නේද? එක අල්මාරියක් වෙන්න පුළුවන්, ඒ ඕනම දෙයක් වෙන්න පුළුවන්, තනියම හදන්න. ඒක වටනාවක් ගෙදර හදන මම තනියම හදන්න. සමුදුවේ කවුරුත් උදව් කරන්න එපා. හරි සතුටක් දැනෙනවා නේද? භාගයක් කරලා හිර වුණාට පස්සේ දුක් වෙන එක වෙනම කතාවක්. නැත්නම් හරි සතුට සම්පූර්ණ. කැලයක් හිටියම කවුරුත් අතු දාන්න එපා. මම තමයි අතුරු දුන්නේ. ගෙඩි එනකොට මේක මගේ එක. බදා ගන්න. නිසා අර තමන්ට ආවේනික දේවල් එක්ක එහෙදී කරන්න පුළුවන් නම් ඇත්තටම ඊට පස්සේ සතුටටපත් වෙන්න ඊගාට අත්දැකීම මොකද? කාර්ය වැදගත්කම. එහෙම නැත්නම් අපි ඔකටම කියනවා රැකියාව වැදගත්කම. කාර්ය වැදගත්. කාර්ය එහෙම නැත්නම් ඉරක් ගාලා රැකියාව වැදගත්කම. රැකියාව වැදගත්. දැන් මෙතන රැකියාව වැදගත්කම කියලා කියන්නේ ඔයා කරන රැකියාව සංවිධානයේ අභ්‍යන්තරයට සහ බාහිරට කොච්චර වටිනවද? ඒ අය කොච්චර වටිනාකමක් ඔයාලට නිර්මාණය කරලා දෙනවද? ඒක තුළ ඔයා සතුටටපත් වෙනවා නේද? ඔයාගේ රැකියාවේ වටිනාකම. දැන් මම රෝවල් අධ්‍යක්ෂ. මට තියෙන වටිනාකම. ඔන්න දැන් මම රෝවල් අධ්‍යක්ෂ නේද? බලකුණු අපි කියන්නේ ජේෂ්ඨ විශේෂඥ වයින්. එයා කොහොමද? විශේෂඥ වයින්. ඊට පස්සේ එස්සා ඊට පස්සේ වයිල්ඩ් නේද? MBBS පාස් වෙලා ආපු ගමන්
ඊට පස්සේ අර සිස්ටර් කෙනෙක් වෙලා නර්ස් කෙනෙක් වෙලා අවතාරේ සෞඛ්‍ය කම්කරු. සෞඛ්‍ය කම්කරුවාට සහ වෛද්‍යවරයාට තියෙන පිළිගැනීම. ඒක තමයි මේ කියන්නේ රැකියා වැදගත්. අභ්‍යන්තරයේ සහ බාහිරයේ. ඇතුළේ තියෙන සලකන බාහිර සලකන. දැන් මේ දවස්වල බලන්න බර වෛද්‍යවරුන්ට දීපු දීමනාව සමහර නිලධාරීන් ඉල්ලනවා. දැන් මේ පහුගිය දවස්වල පරිපාලන නිලධාරීන් බලන්නකො. පරිපාලන සේවයේ වෘත්තීය සමිති ඔක්කොම එකතු වෙලා ස්ට්‍රයික් එකක් කරනවා. මම අහගෙන හිටියා එක්තරා වෘත්තීය සමිති නායකයෙක් කියනවා ඔහුගෙන් ප්‍රශ්නයක් අහනවා විධායක මට්ටමේ ඉන්න අයට මේ වෙනකොට යම් කිසි දීමනාවක් හම්බ වෙනවා රජයෙන් තීරණය කරලා ඉහළ මට්ටමේ යන්න. අහන. ඇයි ඒ පහළ මට්ටමේ යන්න දීලා නැහැ? ඒතර ඉහළ මට්ටමේ යන්න දෙන්න හේතුව මොකද? එයාගේ දැනුම හැකියාව දක්ෂතාවය පළපුරුද්ද මේ දේවල් එක්ක ඇත්තටම එයාට දෙන්න ඕනේ. දැන් දුම්රියේ ඩ්‍රයිවර්ට දෙන පඩිය එතන ඉන්න සුද්ධ පවිත්‍ර කරන කෙනාට දෙන්නේ නැහැ නේද? එක වෙනසක් තියෙනවා. ඒක අපි පිළිගන්න. නමුත් ඒකේ වෙනසකුත් තියෙනවා. ඒක මම වෙනම කතා කරනවා. ඒතර මම මේ කියන්නේ ඒතර ඒ අය පැහැදිලිව කියනවා මෙන්න මේ අයට දෙන දීමනාවන් යම් ප්‍රමාණයක් අපිට දෙන්න කියනවා. හැබැයි මේ මොහොතේ දෙන්න බෑ රජයකක් දෙනවා නම් අනිවාර්යයෙන්ම මහා භාණ්ඩාගාරයෙන් දාලා අනුමැතිය අරගෙන දෙන්න ඕනේ. මොකද හැමදා අවුරුද්දේ ඊට පස්සේ දෙන්න බෑ. හැබැයි එහෙම දෙන්න නම් ආපහු අයවැය ගෙනල්ලා ඒ වගේ කාරණාවකට යන්න ඕනේ. එතකොට අහනකොට එහෙම කාරණාවට මේ මොහොතේ යන්න බෑ. ඒක ඇත්තටම යන්න බෑ. ඒතකොට මේ ඉල්ලන එක ඉවරන අපිට දෙන්න. එහෙම නැත්තම් අර අයට දෙන එක නතර කරලා. හිතන්නකො එයා ගිල්ලි. මම දන්නේ ඒක ඔයාලා තීරණය කරන්න කොයි තැනකද අපි මේ ඉන්නේ කියන එක. ඒතකොට සමහර දේවල් ප්‍රායෝගික කරන්න පුළුවන් දේවල් තියෙනවා, බැරි දේවල් තියෙනවා. සමහර තර්කයන් වල තියෙන අර කියන පිළිගන්න පුළුවන් සහ බැරි දේවල් පැහැදිලිව අපි හඳුනා ගන්න ඕනේ. මතක තියාගන්න ඔයා බොහොම අභිමානීය රස්සාවක් කරන්න ඕනේ නම් ඔයා මම රැකියා යෙදීම කියන පාඩමේදී කතා කරනවා ඔයා මෙන්න මේ ආයතනයේ රැකියා පෙළගස්සනකොට ඉහළ තැනක ඉන්න උත්සාහ කරන්න. නේද? ඉහළ තැනක ඔයාට වැදෙන්න පුළුවන් වුණොත් ඔයාට ප්‍රශ්න ගොඩාක් විසඳ ගන්න පුළුවන්. හැබැයි පල්ලෙහා ඔයා හිතුවොත් කරන්න දෙයක් නැහැ. ඔයා තාමත් තුන්වෙනි පන්තියේ තුනේ නම් ඉන්නේ නේද? නිකන් මං හිතනවා තුන්වෙනි පන්තියේ තුනේ කියලා ඉතාලම දරිද්‍රතාවයෙන් පෙළ ජනතාව සාමාන්‍ය තුන් වේල විතරක් නේ යාන්තමට ෂේප් කරගන්න කට්ටියක් කොහොමද තුන් වේල කාලත් මොන මොන හරි ගැට ගහගෙන ණය එළිය හරි දුර කණ්ඩායමක් දෙවෙනි පන්තිය දෙකට ආවට පස්සේ නේද ණය තියනවා නැත්නම් බැංකු වලට වගේ විතරයි ණය ඈ වාහනයක් එහෙම නැත්නම් ලීසින් තියනවා බැංකු වලට විතරයි හැබැයි පැදගෙන පැදගෙන යනවා දෙකේ එකට වගේ ආවට පස්සේ අර ණය වලින් සැලකිලි ප්‍රමාණයක් හයික් කරලා රට වටේ ඔය හෝටල් වලට ගිහලා කාලා බීලා ඇවිල්ලා ඔන්න දෙවෙනි පන්තියට වගේ වැඩ එක එකට කියලා කියන්නේ මම හිතන්නේ අර පළවෙනි පන්තිය කියලා අපි කියන්නේ පළවෙනි පන්තිය පළවෙනි කොටස ගත්තොත් එහෙම ඔය ටුවර් එකක් මාස දෙකක් කරලා දැන් ඇක්කදර ගිහිල්ලා රටවටේ ඇවිදිනවා වගේම පිටරටත් ගිහිල්ලා රවුම් ගාලා එන කණ්ඩායමක් අලුතෙන් එන වාහන ගන්න කණ්ඩායමක් ඒක පළවෙනි පන්තිය හරි හොඳ සුඛෝපභෝගී වාහන පදින්න නේද? ඒතකොට වැඩට මේ කාර්යවල ගණනාවක් තියන ඩ්‍රයිවර්ලා තියාගෙන ආරක්ෂකයෝ තියාගෙන ආලා බිල ඕන විලා කොන රටට යන්න ඉන්න පුළුවන් පළවෙනි මට්ටමේ අයත් මේ රටේ ඉන්නවා. ඒතකොට එහෙම වෙන්නේ මෙන්න මේවත් එක්ක ඔයා ඔන්නෝ මම කියන උඩට යන්න උත්සාහ කරන්න. කවුරුත් ඔයා උඩින් ගිහිල්ලා ඔබ කියන්නේ නම් නැත. ඔයාමයි උත්සාහ කරන්න ඕනේ දෙන්න යන්න. පාර්ලිමේන්තුවේ යන්න බොරු කියන්න පුළුවන් නම් නේද? කොහොම හරි මිනිස්සු රවට්ටලා මොන මොන හරි කයි කතන්දර ටිකක් කියලා ඡන්දෙ මට ගන්න පුළුවන් නම් එයා එතන ගිහිල්ලා ඉඳ ගන්න. ඉඳගත්තර පස්සේ එයාගේ අවශ්‍ය දේවල් ටික එයා කරගන්න. ඒක ලේසි වැඩක් නෙමෙයි. හැමෝටම පාර්ලිමේන්තුවේ ඡන්දෙ ඉල්ලලා දිනන්න පුළුවන්ද? බැ. එතකොට දිනපු මනුස්සයෙක් අපි බැන බැන ඉන්න එකක් වැරදි. මොකද එයාගේ දක්ෂතාවයක් ඉස්මතු කරගෙන තමයි එයා දෙන්න යන්නේ. මම මේ කියන්නේ අහසු කාර්යයක් නෙවෙයි. හැබැයි අපි දැනගන්න ඕනේ මම මේ කියන රැකියා වැදගත්කම අනුව උසස් රැකියාවක් ලබා ගන්න ඒකට තමයි මේ ඔයා ඉගෙනගෙන උත්සාහ කරන්නේ. කියන්නේ මෙහෙම සංවිධාන පරිසරයේ හා බාහිර පරිසරයේ සිටින පුද්ගලයන්ට රැකියාවෙහි ඇති වටිනාකමේ ප්‍රමාණය රැකියා වැදගත්කමයි
රැකියාවේ වැදගත්කම වැඩි වන විට රැකියාවේ වැදගත්කම වැඩි වන විට අදාළ රැකියාවන්හි නිරත සේවාදායක අදාළ රැකියාවන්හි නිරත සේවාදායක සංවිධාන පරිසරයේ හා බාහිර පරිසරයේ සිටින පුද්ගලයන්ට රැකියාවෙහි ඇති වටිනාකමේ ප්‍රමාණය රැකියාව වැදගත්කමයි. රැකියාවේ වැදගත්කම වැඩිවන විට අදාළ රැකියාවන්හි නිරත වන අදාළ රැකියාවන්හි නිරත වන සේවාදායකයන්ට තිබෙන සේවාදායකයන්ට පිළිගැනීම හා තත්ත්වයද වැඩි වී පිළිගැනීම හා තත්ත්වයද වැඩි වී රැකියා තුට්ටිය ඉහළ යයි සත්වය චුක්තිය දෙකම කෙල යනවා. ඊවර හතර මොකක්ද? කාර්ය එහෙම නැත්නම් රැකියා ස්වාධීන කාර්ය මත රැකියා ස්වාධීනත්වය. අන්තිම ටික කිව්වේ මොකක්ද කියලා ආය අහලා තියෙනවා. සේවාදාය කියන තිබෙන පිළිගැනීම හා තත්ත්වය වැඩි වී සේවක තෘප්තිය ඉහළ යයි කියලා කිව්වේ. ඊගොඩ කාර්ය එහෙම නැත්නම් රැකියා ස්වාධීනත්වය. රැකියා ස්වාධීනත්වය. නැත්නම් කාර්ය ස්වාධීනත්වය. ඒකටම අපි කියනවා රැකියා ස්වාධීනත්වය කියන්නේ ඒක. දැන් මේකෙදි කියන්නේ යම් කිසි කාර්යයක් ඔයාට කරන්න කියනවා විතරක් නෙවෙයි, ඒ කාර්යය සැලසුම් කරන එකක් ඔයාටම කියනවා. දැන් හිතන්නකෝ ගුරුවරයාට විදුහල්පතිවරයා කියනවා ඔයා සිංහල විෂය උගන්වන්න ටයිම් ටේබල් ටිකත් ඔයාම හදාගන්න, විෂය පැවරුම් කාරණා ටිකත් ඔයාම හදලා ඔක්කොම ඔයාම ලෑස්ති කරලා සැලසුම් ටික ලෑස්ති කරලා ඔයා ඒ පන්ති ටික බලලා මට කියන්න. ඊට පස්සේ මම ටයිම් ටේබල් එක හදලා දෙන්නම් කියලා. එතකොට බලන්න ඔයාට කොච්චර සාහනයක් තියෙනවද කියලා, සතුටක් තියෙනවද කියලා. හැබැයි විදුහල් පැවරුම් කියන මම ඔයා සිංහල පන්තියේ ටයිම් ටේබල් එක මම හදලා දානවා, ඒ ටයිම් ටේබල් එක අනුව ඔයා වැඩ කරන්න. තේරුණාද කියලා කිව්වොත්? එතකොට නිකන් මොකද්ද ඕනේ? දැන් සමහර ගුරු මං පාසල් වලට යනවානේ. මේ පාසල් වල දැන් මේ අලුත ආපු ගුරුවරු තාම විශේෂයෙන් ගෑනු ළමයි ඒවා පුදුම විදියට මේ අම්මයි වැඩ කරන්නේ. දැන් ටයිම් ටේබල් එකේ පැය 25ක් 26ක් දාපුවා ඒකම විශේෂ ඉතින් විශේෂයක් තියෙනවා මගේ ටයිම් ටේබල් එකේ. මේ 40න් 28ක් 25ක් කරගන්න බෑ අමාරු. අර නම් 36 30ක් අනිවාර්යෙන් කරන්න ඕනේ. සමහර ගුරුවරු 40ක් කරන්න හරි. දැන් හිතන්න ගුරුවරයෙකුට තියෙන මේ ගුරුවරයෙක්ගේ තියෙන කාලය ටයිම් ටේබල් තියෙන්නේ පීරියඩ් 40 දවසට ටයිම් තියෙන්නේ. එතකොට එකක් ප්‍රී කරගත්තා පහක් ගියේ, දෙකක් ප්‍රී කරගත්ත ගම 10ක් ගියේ. දැන් මේ අය තුනක් ප්‍රී කරගෙන 15. ඒකෙන් දැන් සම්මතය ඇවිල්ලා තියෙනවා සමහර අය මේ අපි 25ක් කරවෝ 25 තමයි මැක්සිමම්. මේ එහෙම ආකල්පයක් හදුවද දින පාසල්පත් සමහර දුරු ප්‍රායෝගික ගුරුරැගෙන කතා කරොත් එහෙම කතාවක් තියෙනවා. කොහොමද? වල දන්නවා මාස 3ක් එහෙම පිටින්ම නිමාන. ඒ කියන්නේ කීයද? දින 90ක්. හරි. ඉතුරු වැඩ කරන මාස 9 දවස් 8 ගන්න, ආසන්න වශයෙන් දවස් 10ක් නිමරුවා. අයියෝ අරෝම කතන්දර ටිකක් කරන පොයාර මේ ඔක්කොම ආපුවා සතිය දෙකක් නැට්ටුවා. එතකොට එහෙම ගත්තොත් 90 මේ 90 නිමරුවා. ඊට පස්සේ මෙයාලට මීට අමතරව තව දවස් 42ක්
නිමාරු ගන්න. හරි. දැන් යා නිමාරු කීයද? 180යි 224. කියන්නේ කීයද? 360 මේකෙන් 222 3යි 4යි 1යි. ඒක වැඩ කරන්නේ කීයද? 140 3යි. මේකත් ඔයාලා සලකනවා නිකන් වරුවක් කියලා. හරි. මම කියන්නේ ඒක වෙනම කතාවක්. වරුවක් කියලා හිතුවොත් එහෙම මොකද වෙන්නේ? මෙතන 7යි මෙතන ආසන්න වශයෙන් 76. මේ 76 වොත් ඕන් පීරියඩ් තුන ගන්න ගත්තොත්. හරිද? මේ දවස 8යි තියෙන්නේ. මේ තුනේ එකක් ඕෆ් වුණොත් එහෙම මොකද වෙන්නේ? මෙතන ආසන්න වශයෙන් ගත්තොත් එහෙම 26ක් විතර වගේ. එහෙනම් දවස් 50ක් 55ක් විතර තමයි එයා වැඩ කරන්නේ. කොහොමද? හැබැයි අවුරුදු එක පණියන්න. ඒ ඉෆෙක්ට් එක එක පැත්තකින් මයින් වෙනවා. නමුත් එක පැත්තකින් තියෙනවා උදේම වැඩ පටන් ගන්න රාජ්‍ය සේවකයා ගුරුවරයා. ඒතර ගුරුවරයාට මේ තරම් නිමාරු ඇත්තටම දෙන්නේ ඇයි? දෙන්නේ විෂය කරුණු කාරණා පිළිබඳව එයා පුළුල් අවබෝධයක් දැනුමක් ලබා ගැනීම සඳහා එයා සැලසුම් සහගතව වැඩ පටන් ගන්න ඕනේ. ඒ නිසා පොත්පත් කියවන්න, ඒ ක්‍රියාකාරකම් වල සඳහා යොමු වෙන්න තමයි මේ නිමාරු හම්බෙන්නේ. ඒතර මම මේ කියන්නේ මේක මේ ගුරුවරයා භාගයක් උගන්වනවා කියලා. මේ මහත්ව මහන්සි වෙලා වැඩ කරන ඕන තරම් ගුරුවරුනේ. හැබැයි මේ වගේ කම්මැලි අලවෙච්ච ගුරුවරු තියෙනවා. ඒ නිසා බහුතරයක් එහෙම අලවෙච්ච ගුරුවරු ඉන්නවා. නමුත් අපි සම්මතය තුළ මේ අය මීට වඩා කාර්යක්ෂම වැඩ කරන්න ඕනේ කියන තැන ඉන්නවා. ඒතර අද ගුරුවරයා කියපු කෙනා ඉගෙන ගත්ත දේවල් ඇත්තටම ගිහිල්ලා පාසල් පද්ධතිය ඇතුලේ පාවිච්චි කරන්නේ නැහැ. මොකද මම පහුගිය කාලේ ගුරුවරුන්ගේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් කතා කරන්න අවස්ථා ගන්නවාදී ওই පාසල් පද්ධතිය ගුණාධිචීක ගන්නවා ප්‍රධාන පෙළ පාසල් වල ගිහිල්ලා පාසල් නෙවෙයි ඇත්තටම කලාපෙම ඉන්න ගුරුවරු ටික ගෙනල්ලා එක තැනකට ගෙනල්ලා මම කතා කරා. උර එයාගෙන් ගත්ත දේවල් තමයි එයාගෙන් ඉගෙන ගත්ත දේවල් පාසල් පද්ධතිය ඇතුළේ පාවිච්චි කරන්නේ නැහැ. උර මම ඔයා ගත්ත ඒවා තමයි කියන්නේ මේ පාසලේ 25 26 වගේ දේවල් ඇති සමහර ළමයින් දරා ගන්න අමාරු වෙන තේ ළමයින්ට. හරි. ඒ නිසා ඔයාලා මේ මට්ටමට වැටෙන්න එපා. ඔයාගේ කාර්යක්ෂමතාවය උඩින්මඩ අරගෙන යන්න. ගුරුවරයෙක් විදිහට වැඩ කරන්න ලැබෙන වැටුප ගැන සතුටු වෙන්න එතන ඉහාය කරන්න දෙයක් නැහැ ඔයාලට. මම ගුරුවරුන් හැමදාම ගිහිල්ලා කියන දේ තමයි ඔයාලට හම්බෙන්න වැටුප කැමති ඉඳලා ඔයා රස්සාවට ආවේ. ඒ ආවට පස්සේ දැන් 38000යි දැන් 45000යි මෙතන මෙයාට අපිට හම්බ වෙන්නේ මාසෙ මහන්සුනට වැඩකුත් නැහැ අපිට මෙච්චර තමයි හම්බ වෙන්නේ අපේ ආර්ථිකයත් එක්ක දැන් මේකට අපිට පොර බදන්න බෑ කියලා එහෙම අංගෙදිරි ගියා වගේ ඔයාලගේ පඩි වැඩි වෙන්නේ නැහැ එහෙනම් ඔයා මේ රස්සාව අතහැරලා නිකන් ඉන්න ඕනේ නැතු ඉන්නේ ඉතින් ආවන ජීවිත කාලේ මේක කරන්න වෙනවා නම් ඇයි සතුටින් මේක කරන්න බෑ නේ සතුටින් කරන්න පුළුවන් ඒතොර එහෙනම් ආය වෙනස් කරන්න බෑ ආවට පස්සේ ආය වෙනස් කරන්න බෑ එහෙනම් ඔයා එතනින්ද යන්න පුළුවන් විදිය උපරිම හදාගන්න ඒ වගේ තමයි ඔයාලා දැනුම අනිවාර්යයෙන්ම උපරිම කරගෙන මොකද ළමයට අසාධාරණයක් නොවෙන්න ඒ දැනුම ලබා දෙන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල හදාගන්න ඕනේ. ඒතර මෙන්න මේ ගුරුවරයාගේ භූමිකාව ගැන තමයි මතක් කරේ. ඒ නිසා මතක තියාගන්න. හැබැයි ගුරුවරයාට තමන්ට සැලසුම් සහගතව මේ වැඩේ කරන්න දෙනවා නම් සමහර අය බොහොම සතුටින් මේ දේවල් අරගෙන කරනවා. බාහිර දේවලුත් එක්ක එකතු කරගෙන. right. හැකියාව තුක්ති ගැනම වෙනම දවසක් කතා කරමු. ඔන්න දැනට එහෙනම් මතක තියාගන්න. ඔය අනන්‍යතාවය කියලා කියන ස්වාධීනත්වය කියන එකත් අනිවාර්යයෙන්ම වැදගත්. කියන්න රැකියාව ඉටු කිරීමට පරිබාහිරව. රැකියාව ඉටු කිරීමට පරිබාහිරව. රැකියාව ඉටු කිරීමට පරිබාහිරව. තම රැකියාවේ කාර්යයන් තම රැකියාවේ කාර්යයන් සැලසුම් කිරීමේදී හා සැලසුම් කිරීමේදී හා පාලනය කිරීමේදී පාලනය කිරීමේදී සේවා දායකයාට ලැබෙන්නා වූ නිදහසේ ප්‍රමාණය රැකියා ස්වාධීනත්වයයි රැකියාවේ ස්වාධීනත්වය වැඩි වන තරම
සේවකයා සතුටට පත්වේ. සෑහේ ටික ආයේ කියන්න පුළුවන්ද? රැකියාවේ ස්වාධීනත්වය වැඩි වෙන තරමට සේවකයා සතුටට පත්වේ. හරි, ඊළඟට ප්‍රතිපෝෂණය, එහෙම නැත්නම් අපි ඔකට කියනවා පසු පෝෂණය කියලා, ෆීඩ්බැක් එක. ප්‍රතිපෝෂණය එහෙම නැත්නම් පසු පෝෂණය. ප්‍රතිපෝෂණය එහෙම නැත්නම් පසු පෝෂණය. ඔයාලා දන්නවා නිකන් ගුරුවරයෙක් වෙන්නත් බෑ. ඉතින් වගේ නේද උපාධිධාරීන් ඉතින් බඩ ගුරුවරයෙක් වෙන්න බෑ. තරම් විභාගයක් තියලා නේද? සම්මුඛ පරීක්ෂණ දෙකක්වත් තියලා සමානලාවට දෙකක් තියලා සමානතාවය දෙකක් තියලා තමයි ගන්න. ඒකෙන්ද එහෙම ගිහිල්ලත් අතන තමයි වැටෙන්නේ ඈ නේද? ගිහිල්ලත් මෙතන වැටෙන්න එපා වගේ. තරම් විභාග වලින් පාස් වෙන්න කොහොමද කියලා මම දන්නේ. ඒකට විභාගත් ලෑස්ති කරලා තියෙන්නේ ඈ. අපි වෙනම ලෑස්ති වෙනවා. හරි, පසු පෝෂණය එහෙම නැත්නම් ප්‍රතිපෝෂණය ෆීඩ්බැක් එක කියලා. ඒ කියන්නේ මෙහෙමයි. මම කරන වැඩ පිළිබඳව මාව දැනුවත් කරනවා නම් මම සතුටටපත් වෙනවද නැද්ද? දැන් මට කියන ප්‍රින්සිපල් කතා කරන්න සර් හොඳයි. ඔය අලස්සන වැඩ ටික කරලා දෙනවා. මේ පන්ති ළමයට උගන්වලා දෙනවා. පිළිවෙලයි, මේ පාඩම් ටික පිළිවෙල. ප්‍රතිඵල හොඳ මට්ටමට ඇවිල්ලා දෙනවා. ඒක මාව දැනුවත් කරනවා මට සතුටක් ලැබෙනවා නේද? ඒතකොට අපි හිතමු ගාමන් ෆැක්ටරි එකේ මහණෙක් කියලා ඩ්‍රයිව් කරලා අලස්සන වැඩ කරලා තියෙනවා. ඒක හොඳයි, පිළිවෙලයි. හරි. පොලිසිය මහත්තයෙකුට ඇවිල්ලා කියනවා වා හරි මේ දඩ පොලි ලක්ෂණ ගිහලා තියෙනවා දඩ මෙච්චර ප්‍රමාණයක් කරගෙන ඇවිල්ලා තියෙනවා නේද? එහෙනම් මම දාන දේම ගිහලා ආන්දරින්ම ගිහලා දඩ ටික එකතු කරගන්න. එතකොට හවස වෙනකන් ඉන්න ඕනේ කියලා කියනවා නේද? එතකොට අයි රෝස් මහත්තය කියනවා නේද? කියනවා කියනවා. එහෙනම් රෝස් මහත්තය එහෙනම් කියනවා. ඒකට කියනකොට එයා සතුටටපත් වෙනවා. මොකද එයා රැකියාවත් එක්ක ඉන්නේ නේද? අතර මේ රැකියාව ගැන කරන්නේ අතර මොකද මට හම්බෙලා තියෙනවා පාන්දර තුනම මාට යද්දි තියෙනවා පොලිසිය මහත්තය. පාන. දැන් පාන්දර තුනම මාට කවුරුත් හිතන්නේ නැහැ නේද? තුනා මාටත් තියෙනවා. පාන්දර තුනා මාරින් ගන්න ඩියුටි පටන් ගන්නවා නේද? සමහර අය ඒ වෙලාවන් වලදී අනිතේ දැන් ඒ පොලිසිය ඩියුටි කරන්නත් කියලා දීලා තියෙනවා යාට නේද? ගස් සස්සේ ඇංගිලා ඉඳලා දාස් ගාන පාට පයින් නේද? ටීවී වලට කවර් වෙලා මෙහෙම ඇංගිලා ඉන්නේ. මම දන්නේ ඇයි එහෙම කරන්නේ. මම ඒකයි කිව්වේ ඒ ආකල්ප වෙනස් කරන්න ඕන. මොකද ඒ ආකල්ප වෙනස් කරන්න පුළුවන් වේද කියන එක මම දන්නේ නැහැ. පොලිසිය මාතෘ නරකයි කියන නෙවෙයි. නමුත් ඒ අයට දීලා තියෙන ඕඩර් දුන්නා මෙන්න මෙච්චර ප්‍රමාණයක් දඩුවා කොහෙන් හරි අරගෙන එන්න කිව්වොත් එයා උත්සාහ කරනවා නේද? ඔර නීති හා සාමය ආරක්ෂා කරන්නද පරිදි කරන කන් ඉඳලා දැරියක් ගන්නද බලාගෙන ඉන්නේ කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. පරිදි කරාට පස්සේ දැරියක් ගන්නවට වඩා පරිදි වළක්වා ගන්න පුළුවන් නම් වඩා හොඳයි නේද? වඩා හොඳයි. පොලිසිය මාතෘ හැමෝටම ඉතින් එහෙම දැර ගන්න දැන් නේද? අවවාද කරලා එහෙම යවන අවස්ථාව කොච්චර තියෙනවද? බැරි මොනවා තමයි දැරියක් ගන්න කියලා තමයි සමාලාට දුකටපත් වෙලා ඉන්න අවස්ථාව. ඒ වගේ දේ වෙලාවට කරුණුත් කොහොමද දැන් ගන්න. හැබැයි මම ඔයාලට උගන්වන ওই නීති ඇස්සේ පොලිසිය මහත්තුරු කරන සමහර වැරදි يعني යාළුවයි දඩ ගහන්න ක්‍රියාත්මක වෙනකොට ඇත්තට මේක යාළුවා වියති වැරදි. ඒවද අපි කෙලින් හිට ගන්න පුළුවන් අවස්ථාවක් පිළිබඳව කතා කරන්න ඕනේ. ඒතකොට කවුරු නමුත් වැරදි කරා නම් මේ සම්බන්ධයෙන් අය කතා කරන්න යන්න හොඳ නැහැ. රයිට්. නමුත් කතා බහ කරලා විසඳ ගන්න පුළුවන් තැනක් තිබ්බොත් ඉතින් විසඳ ගන්න කමකුත් නැහැ. කියනවා විරක් එහෙම කපලා එහෙම වුණා නම් මේ ඉස්සර මේ ඉස්සර කියලා ඔළුව කහලා නේද? කොමාර මහේෂේ කර දෙන්න කියලා කියන එහෙම ලාවා තියෙනවා. right එක් එක් සේවා දායකයන්ගේ එක් එක් සේවා දායකයන්ගේ කාර්යඵලයන් තුනේ කාර්යඵලයන් තුනේ කාර්යක්ෂමතාවහා සඵලදායකත්වයේ පිළිබඳ සේවා දායකයන් දැනුවත් කරන ප්‍රමාණය මින් අදහස් වේ
තම කාර්යඵලයන් පිළිබඳව තම කාර්යඵලයන් පිළිබඳව එක් එක් සේවා දායකයන් එක් එක් සේවා දායකයන් දැනුවත් වීම තුළ තම අඩුපාඩු මගහරවාගෙන තම අඩුපාඩු මගහරවාගෙන කටයුතු කිරීමට කටයුතු කිරීමට අනාගත උසස් වීම සඳහා සූදානම් වීමට අනාගත උසස් වීම සඳහා සූදානම් වීමට සේවකයාට ඉඩ ප්‍රස්ථාව හිමිවේ. මගේ අඩුපාඩු ටික කියපුවාම ඒව හදාගන්නත් ඒ වගේම ඊට උසස් වීමට අදාළ කරන තැනට යන්න පාර හදාගන්න මට ඒක අවස්ථාවක් වෙනවා. හරි. ඊට පස්සේ අපි කියනවා මෙන්න මේ ටිකට අමතරව තේරුණාද? මෙන්න දැන් මේ කතා කරපු මේ කාරණා ටික තියෙනවා මොනවද? සමවිභජනීය ප්‍රමිතිකරණීය විශේෂිත කුසලතා විවිධත්වයේ කාර්ය අනන්‍යතාවය කාර්ය වැදගත්කම කාර්ය ස්වාධීනත්වය සහ පසු පෝෂණය ඔය කියන ඒවට අමතරව රැකියා නිර්මාණය කිරීමේ මෙන්න මේ වගේ සැලකිලිමත් වෙන්න කියලා. මොනවද ඒවා? ආලෝකය, ශබ්දය, වාතාශ්‍රය. ආලෝකය, ශබ්දය, වාතාශ්‍රය, ශබ්දය, ඉඩකඩ. මෙන්න මේ කාරණා පිළිබඳව අවධානය යොමු කරන්න කියලා කියනවා. ඔයාලට යම් කිසි තැනක රැකියාවක් හම්බ වෙනවා නම් ඇත්තට මේ රැකියාව කරන තැන ආලෝකය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. එතන උෂ්ණත්වය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. ඉඩ ප්‍රස්ථාව සැලකිලිමත් වෙන්න. එතන ශබ්දය, වාතාශ්‍රය මේ වගේ දේවල් ඔයා රැකියාව කරන තැන වඩා සැලකිලිමත් වෙන්න ඕන රැකියාව හදන කෙනා. ඒතකොට බැංකු පද්ධතියක් ඇතුලේ බලන්නකො හැම වෙලාවෙම මොකද වෙලා තියෙන්නේ? ඒසි මැෂින් හයි කරලා. ඔයාලා හිතන්නේ ඇයි ඒසි මැෂින් හයි කරලා තියෙන්නේ? ඇයි හයි කරලා? වැඩ කරන යට ඒසි ඕන හින්ද නෑ නෑ. ඉස්තර බැංකු වල ඔහොම ඒසි හයි කරලා තිබ්බේ නෑ. ඒ ඔය 1960 ගණන්, 70 ගණන්, 80 ගණන් වල එහෙම 90 ගණන් වල ලොකුවට තිබුණ නෑ. හරි, ඒසි මැෂින් තිබුණේ නැහැ. දැන් ඇයි ඒසි මැෂින් හයි කරන්න උනේ? හේතුව තමයි කම්පියුටර් වගේ පාවිච්චි කරනකොට ඒසි කරන්න සිද්ධ වෙච්ච නිසා නේද? ඒ වගේම ඉස්සර ඔයාලා අසුසල් තියෙනවා සල්ත ෆාමසි ඔහේ තිබුණේ. දැන් බෑ, දැන් ඒසි කරලා තියෙන්නේ නේද? ඒතකොට සමහර තැන්වලට ඒ දේවල් ඕන වෙනවා. ඒතකොට වාතාශ්‍රය පිළිබඳ අනිවාර්යයෙන්ම දැන් සාප්පුවා කාර්යාල පන්තියකට මම ඔයාලට කතා කරනවා. විශේෂයෙන් කාන්තාව සාප්පුවා කාර්යාල ළඟදම ඔවුන්ට අපි කියන්නේ වොෂරූම් එකක් හොඳට නාලා කරලා යන්න පුළුවන් විදිහේ අනිපාරක්ෂක පහසු පන්ති තියෙන්න ඕනේ කියලා කියනවා. ඒතකොට මේ වගේ දේවල් ගැන සලකා බලන්න වෙනවා නේ. දැන් වැඩිහිටියයි ඉන්න තැනක් නම් අනිවාර්යයෙන්ම වැසිකිලි පද්ධතිය හදනකොට මොකද දැන් කොමන් පාවිච්චි කරන්න වෙනවා නේ. ඒකට ඉඳ ගන්න බෑ නේ. ඒතකොට ඒ වගේ. ඒතකොට දැන් අපි ගන්න මගේ හෝටල් එකක් තියෙනවා. ඒ හෝටල් එක සාමාන්‍ය කොමන් තමයි තියෙන්නේ නේද? කොමන් ටිකක් තියෙනවා. අපි ගමු තව පෝච්චි එකක් තියෙනවා. හැබැයි ආවාසික දේකවුත් එහෙම එයාට අවශ්‍ය කරන දේවල් ටික ඒක හදලා තියෙනවා. මොකද ලංකාවේ මට මතකයි තර උත්සවයක් තිබුණා පිටරට අය ඔක්කොම සම්බන්ධ කරගෙන ඒ උත්සවය සංවිධානය කරලා තිබුණේ මහා ලොකුවට තිබුණා. මේ අවසානයේ ලොකු කම්ප්ලේන් එකක් ආව හේතුව තමයි ආබාධිත අයට වේදිකාවට ගොඩ ගැනීම සඳහා අවශ්‍ය කරන පහසුකම් හදලා තිබුණේ නැහැ කියලා. ඒ හින්දා ඊට පස්සේ ලංකාවේ තීරණය කරලා තිබුණා ලංකාව ඇතුළේ නිර්මාණය කරන සම්මන්ත්‍රණ ශාලාවට අනිවාර්යයෙන්ම ආබාධිත අයට ගොඩවීම සඳහා වෙනමම පාර හදලා තියෙන්න ඕනේ. හරි, ඒක නිර්මාණය කරලා ආවා. නමුත් ඒවා යම් මට්ටමකට හැබැයි පෞද්ගලික අංශය මැදිහත් වෙලා කරන්නේ නැහැ තියෙනවා. ඒක අපිට පරිපාලනය යන්න පුළුවන් වුණාට ආබාධිතයෙකුට එහෙනම් යන්න පුළුවන්කම තියෙනවා. ඒතකොට මම මේ කියන්නේ මේ ඉඩකඩ පවා නේද? ඒ වටපිටාවේ හැම එකක් ගැනම
රැකීමක් වෙන්න ඕනේ. දැන් පාසල් පද්ධතිය පන්ති කාමරය ඇතුළේ ළමයි කී දෙන්නේ 45යි 45 උපරිම. නමුත් 50කට ඉඩ තියෙනවා. නම් පොත ඉඩ තියෙන 50කට 45 තිබ්බට 50කට ඉඩ තියෙනවා. කියන්නේ ගුරු එහෙම මෙහෙම දාගන්නනේ. සමහරවිට නම් උඩින් ඔහොම දාලා 55 තුරේ ඉන්න එකක් තියෙනවා. දැන් යන්න බෑ. නම් ඒක හදලා තියෙන්නේ නේ. ඒතර රජයේ පාසල් සියල්ලක්ම ඒ තියෙන ඉඩ පහසුකම් ගත්තට පස්සේ ඒ හදලා තියෙන 45 ඉඩට නමුත් ඔයා යන්නකෝ නගර මැදදී තියෙන සමහර පාසල් වලට එහෙම නිකන් මෙහෙම අර කුකුල් කූඩුවක ඔහොම මැදින් බෝඩ් එකක් දාලා ඔහොම එහා පන්තිය මෙහා පන්තිය එහෙම උගන්නන්න බෑ අපේ ළමයි දැක්සයි. ඉතින් ළඟ ඉන්න එහා පන්තිය සර් රයින් කියන එක පාව මේ පැත්තේ ලියාගන්න තු මේ ගුරුවරයා කියන එක ලියාගෙන ඉන්න මට්ටමට අපි ඉගෙන ගත්තා. අපි පාස එහෙමනේ. මට නම් හැබැයි මං ඉගෙන ගත්ත අවසාන ඉගෙන ගත්ත පාසල් වල නම් එහෙම තිබුණේ නැහැ. වින් වෙච්ච පන්ති කාමර තිබුණා. නමුත් පොඩි පාසල් වල ගියාට පස්සේ පොඩි පාසල් වල ওই විදිහට එක හෝල් එකේ 3 4 ක දිගුවට දාලා තියෙනවා නේද? අර දහම් පාසල් ඒ වගේ. රයිට්. ලියාගත්ත හැම යටි ඡේදකින් කාර්යක්ෂමහා සඵලදායක රැකියා නිර්මාණය කිරීමේදී ඉහත සඳහන් කරන ලද ඉහත සඳහන් කරන ලද කාර්යක්ෂමතා මූලිකාංග හා චර්යාත්මක මූලිකාංග වලට අමතරව පහත දැක්වෙන භෞතික සාධක පිළිබඳවද පහත දැක්වෙන භෞතික සාධක පිළිබඳවද සලකා බැලිය යුතුය. මොනවද ඒවා? ලියන්න. ආලෝකය මත ආලෝකය ගෙන දේවි සංසාරයේ කියලා සිංදු නේද? ආලෝකය ශබ්දය වාතාශ්‍රය උෂ්ණත්වය ඉඩකඩ හරි. එතකොට අනිවාර්යයෙන්ම අපි ඔය රැකියා නිර්මාණය කරනකොට මතක තියාගන්න මම ඒක ලියන්න දෙන්නේ. අපි නිර්මාණය කරනකොට අර විශේෂීකරණය කියන එක හොඳයි. හැබැයි මේ විශේෂීකරණය දිගින් දිගටම ගියාට පස්සේ යම් මට්ටමකට ගියාට පස්සේ මොකද වෙන්නේ? මේක උපරි වේගයට ආවට පස්සේ මේක ඒකාකාරී බවට පත් වෙනවා. හොඳට රැකියා විශේෂීකරණය කරලා නිර්මාණය කරපුවාම මේ කාර්යක්ෂමතාවයේ කාලයක් තිස්සේ උඩටම යනවා. හැබැයි ඒක උපරිමයට ආවට පස්සේ ඒකේ ඒකාකාරී භාවයට ආවට පස්සේ මෙයාගේ ඵලදායිතාවයේ පල්ලෙහාට යන්න බලනවා. ඒ නිසා අපි කරන්න ඕනේ මේ මට්ටමට ආවට පස්සේ ටක් 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 දාලා විනාශ කරන්න ඕනේ. ඒ හින්දා තමයි රජයේ රැකියාවට කාර්යක්ෂමතාව කඩේන් තියෙන්නේ. අවුරුදු තුනෙන් තියෙනවා දෙකෙන් තියෙනවා කාර්යක්ෂමතාව කඩේන් ටක් 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 දාලා විනාශ කරගෙන යනවා. ඒ හින්දා ඒ අදාළ පන්ති ටික වෙනස් වෙනවා, ශ්‍රේණි ටික වෙනස් වෙනවා, ඒ විභාග හරි ඒවා හදලා තියෙන්නේ ඒක නිසා. හරි. එහෙනම් මම ඕක ඔතනින් ඉවර කරනවා. හරි. ඕක ඔතනින් ඉවර කරනවා. ඒතොර රැකියා නිර්මාණය කරලා ඉවර කරාම හරිද? රැකියා නිර්මාණය කරා. මේ නිර්මාණය කරපු රැකියාව ඊගාල මට ඕන වෙන මොනවා කරන්නද? ප්‍රතිනිර්මාණය කරන්න. එහෙනම් ලියාගන්න මාතෘකාව රැකියා ප්‍රතිනිර්මාණය කිව්වා. Job redesign. Job redesign. Pardon?
job redesign. එතකොට රීඩිසයින් කරන්නේ ඇයි? රැකියාවක් නැවත නිර්මාණය කරන්නේ ඇයි? දැන් මේ නිර්මාණය කරපු රැකියාව තුළ අපේක්ෂා කරනු ලබන ඉලක්ක පරමාර්ථ ටික සංවිධානයට ළඟා කරගන්න බැරි නම් තමයි සිද්ධ වෙන්නේ රැකියාවක් මොනවා කරමුද? ප්‍රතිනිර්මාණය කරන්න වෙන්නේ. එතකොට රැකියාව ප්‍රතිනිර්මාණය කිරීම සඳහා බලපාන හේතු මොකක්ද? රැකියාවෙන් අපේක්ෂා කරපු අරමුණු පරමාර්ථ ටික ඉෂ්ට වෙන්නේ නැත්තම්. ඒ වගේම සංවිධානයේ හිතනවා නම් පෙරට වඩා ආරක්ෂිතතාවය වැඩි කරන්න පුළුවන් කියලා හිතනවා නම් අන්න ඔය කාරණා වලදී මේක නැවත නිර්මාණය කරන්න කමක්. සංවිධානයේ මෙහෙයුම් ක්‍රියාවලිය වෙනස් වෙනවා නම් නැවත වෙනස් කරන්න කමක් නැහැ. හැබැයි මේවා වෙනස් කරනවා. මම ඔයාලට උදාහරණයක් කිව්වොත් එහෙම මෙතන මේ රැකියාව කියලා කියන්නේ විදුහල්පති කියන්නේ රැකියාව. රටේ ජනාධිපති කියලා කියන්නේ රැකියාව. හරිද? ජනාධිපති කියලා කියන්නේ රැකියාව. එතකොට ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මේක විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් එයා මේක හදලා අවුරුදු 12ක් යනකම් ඉන්න පුළුවන් අවස්ථා දෙකක් කියලා කිව්වා. චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංගමා කියන්නේ ප්‍රේමදාස මහත්තයාව නේද? ඊට පස්සේ ආවා ප්‍රේමදාස මහත්තයා. ප්‍රේමදාස හැමෝටම ප්‍රේමේ දායාද කරනවා ප්‍රේමදාස. හරි? ප්‍රේමදාස මහත්තයාව ඊට පස්සේ ඩී.බී. විජේතුංග මහත්තයා. ඊට පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇවිල්ලා අවස්ථා දෙකක් හිටියා. ඊට පස්සේ අපේ විප්ලවීය වෙනස කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයා එකයි දෙකයි හිටියා. දැන් ජනාධිපති කියන රැකියාව නිර්මාණය කරලා තිබුණේ අවස්ථා දෙකක් සඳහා පමණයි. හරිද? අවස්ථා දෙකක් සඳහා පමණයි අන්න මේ රැකියාව ප්‍රතිනිර්මාණය කරලා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අවශ්‍යතාවය මත ජනාධිපති ධුරය සඳහා ඉල්ලුම් කරන්න පුළුවන් කෙනෙකුට පත් වෙන්න පුළුවන් වාර ගන්න දෙකට වඩා වැඩි කරා අන්න රැකියාව වෙනස් කරා ප්‍රතිනිර්මාණය කරා. ඊට පස්සේ එතුමා පරාද වුණා නේද? ඊට පස්සේ ආවා ඒ කියන විප්ලවීය වෙනස සිදු කිරීම සඳහා ග්‍රාමයේ භාරව කටයුතු කරලා ග්‍රාම සේවක කෙනෙක් විදිහට ඇවිල්ලා අතිමේදී රටම භාරගත්ත කෙනෙක්. කවුද? මෛත්‍රීපාල සිරිසේන. මෛත්‍රී වතුරන පටන් ගත්ත එයා ඇවිල්ලා එයා මොකද කරේ? එයත් ආපහු මේ කියන රැකියාව ප්‍රතිනිර්මාණය කළා. නෑ නෑ මට ජයවර්ධන මහත්තයාගේ දෙපාරකට අවුරුදු 12ක් ඇතුළත යම්කිසි කෙනෙකුට මේ රට පාලනය කරලා සංවර්ධනය කරන්න බැහැ ආය එයා දේශපාලනය තුළ ආය ජනාධිපති වෙන්න උත්සාහ කරන්න එපා. වැඩක් නැහැ. මොකද ඒ තරම් බලතල මෙහි තියෙනවා. හරි? ක්ලැජ්ජයි. එහෙම කරන්න උත්සාහ කරන්න එපා. හරිද? හැබැයි මෛත්‍රී මහත්මයා මොකද නෑ නෑ අවුරුදු 6ක් තෝන්නේ නෑ මට. මට මේක අවුරුදු 5යි කරන්න පුළුවන්. මට 6ක් වැඩන්න. මට 5යි මේක කරන්න පුළුවන් කියලා මොකද කරේ? 6ක් 5 දක්වා අඩු කරා මනුස්සය. 6 5 දක්වා අඩු කරාට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආයාව එයාට පුළුනේ අවුරුදු දෙකෙන් මේක කරන්න ගිහිල්ලා අන්තිමේදී ඉටි කාලෙන් කරන්න ගිහිල්ලා දෙකෙන් මෙයාට ගෙදර යන්න වෙනවා. තුනක් වෙද්දි කොහොමද ගෙදර යන්නේ? දිව්වා. ඊට පස්සේ දැන් රණේ වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා තියෙනවා. ඔන්න දැන් මේක මත ධ්‍යාන එන සති ආපහු පාර්ලිමේන්තුවේ දාලා නැවත මේ රැකියාව ප්‍රතිනිර්මාණය කිරීම උත්සාහයක් ගන්නවා. දැන් පහයි කියලා තියෙනවා ව්‍යවස්ථාව, එක තැනක හයයි කියලා තියෙනවා නේද? ඒතකොට ඒකට සාධාරණේ හය පහ වුණොත් සහ පහ හය වුණොත් මොකද වෙන්නේ කියන එක පිළිබඳව දෙගිඩියාවක් තියෙනවා කියලා මේ දවස්වල ආందోళනාත්මක ප්‍රකාශන ඉදිරි කරමින් ඉන්නවා. ඒ කියන්නේ රැකියා ප්‍රතිනිර්මාණය කිරීම නැවත උත්සාහ කරනවා. ඒතර මේවා වෙනස් කරගෙන හරි විදුහල්පතිතුමාගේ බලතල අඩු කරනවා, වැඩි කරනවා, ආණ්ඩුකාරගේ බලතල වැඩි කරනවා, අඩු කරනවා, ඇමතිවරයාගේ බලතල අඩු කරනවා, වැඩි කරනවා, ඔයාගේ රැකියාවේ වගේ බලතල අඩු කරනවා, වැඩි කරනවා. ඒතර මේක කරන්න පුළුවන් ආකාර ප්‍රධාන වශයෙන් අපි කියන දෙකක් තියෙනවා. එකක් සිරස් පැටවීම, අනිත් එක සිරස් පැටවීම. එක්ක පුළුවන් මෙහෙම මේක තමයි පෙර රැකියාව. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ඊට පස්සේ මේක ප්‍රතිනිර්මාණය කරාට පස්සේ වෙලා තියෙනවා සමහර වෙලාවට මේ කෑල්ලට අමතරව තව කෑල්ලක් එකතු කරලා තියෙනවා. අධිකාරීත්වය වැඩි වෙලා නැහැ. හැබැයි කටයුතු රාජකාරී ටික වැඩි වෙලා. තව එකක් තියෙනවා මෙන්න මෙහෙම කරන්න පුළුවන්. සිරස් පැටවීම. මෙහෙම තමයි තිබ්බේ.
Then, මේකට උඩින් කියලා කියනවා. වගකීම් ප්‍රමාණයත් අධික වැඩි වෙලා අධිකාරිත්වය වැඩි කරන්න. හරි. එක්කෝ Tamanට තියෙන විෂයපතේ වැඩි කරලා දෙනවා. දැන් හිතන්නකෝ ගුරුවරයෙක් විදිහට වැඩ කරන මට දැන් සිංහලයි බුද්ධ ආගමයි උගන්වනවා විදුහල්පතිතුමා මට මේකේ සමාජ අධ්‍යයනය හරි ඉතිහාසය හරි ගණිතය හරි උගන්වන්න කියලා කියනවා. ඒතකොට තවත් කැලක් එකතු වෙනවා. හැබැයි මගේ බලතල වැඩිවීමක් නැහැ. දැන් මම ගුරුවරයෙක් විදිහට සමාන නියෝජ්‍ය විදුහල්පති කියලා තනතුරු පුත් එක්ක වගකීම් උදුරු දුන්නොත් එහෙනම් මම උඩට යනවා. හරිද? එතන මේක අපි කියනවා horizontal vertical කියලා කියන්නේ තිරස් හෝ තිරස් මේ දෙකෙන් එකක් මේ ක්‍රම දෙකෙන් එකක් පාවිච්චි කරන්න හරි. එතකොට රැකියාවක් ප්‍රතිනිර්මාණය කරන්න වෙන්නේ විවිධ සාධක තියෙනවා ඒවත් අපි බලමු. කියා ගන්න එහෙම සංවිධානයේ දැනට නිර්මාණය කර තිබෙන සංවිධානයේ දැනට නිර්මාණය කර තිබෙන රැකියාවක හෝ රැකියාවන් වල කාර්යක්ෂමතාවය සහ සඵලදායකත්වය වර්ධනය කිරීමේ අරමුණින් එකී රැකියාවේ හෝ කී රැකියාවේ හෝ කී රැකියාව රැකියාවේ හෝ රැකියාවන් වල කටයුතු රාජකාරී වගකීම් සහ අධිකාරිය ප්‍රතිසැලසුම්කරණය සහ වගකීම් සහ අධිකාරිය ප්‍රතිසැලසුම් කරන්නේ සහ ප්‍රතිසංවිධාන කරන්නේ රැකියා ප්‍රතිනිර්මාණයයි මොකද සර් ප්‍රතිසැලසුම් කරන්නේ සහ ප්‍රතිසංවිධාන කරන්නේ රැකියා ප්‍රතිනිර්මාණයයි ඊගාට ලියා ගන්න ව්‍යාපාර සංවිධානයකට රැකියා ප්‍රතිනිර්මාණය කිරීම සිදුවන හේතු වෙනත් අවස්ථා හරි. එහෙනම් අපි පළවෙනිම අවස්ථාවේදී අපි දකින්නේ අපි අපේක්ෂා කරන සංවිධානය අපේක්ෂා කරන අරමුණු පරමාර්ථ රැකියාව තුළින් ඉටු නොවනම නම් අනිවාර්යෙන් අපි මේක ප්‍රතිනිර්මාණය කරන්න ඕන. ලියාගන්න එක සංවිධානය නිර්මාණය කර තිබෙන රැකියාවෙන් සංවිධානය නිර්මාණය කර තිබෙන රැකියාවෙන්
අපේක්ෂිත අරමුණු පරමාර්ථය. අපේක්ෂිත අරමුණු පරමාර්ථය. ඉටු නොවන විට. ඉටුවෙන් නැත්තම් ඒ ප්‍රශ්නයක්. හැබැයි දැනට ඉටු වෙනවා. හැබැයි ඊට වඩා ඉටු කරගන්න පුළුවන්. දැනට ඒකක 10ක් නිර්මාණය කරගන්න පුළුවන් එකේ 12ක් නිර්මාණය කරන්න පුළුවන් වුණොත් වඩා හොඳයිනේ. ඒක වෙනස් කරන්නේ හොඳයි. ඊගාට සංවිධානයක් විසින් දැනට ලබා ගන්නා එමට අත් කරගන්න ඵලදායීතාවයට වඩා වැඩි ඵලදායීතාවයක් හා කාර්යක්ෂමතාවයක් වැඩි ඵලදායීතාවයක් හා කාර්යක්ෂමතාවයක් ලබා ගැනීමට හැකිවන විටදී ඊජායක තාක්ෂණික වෙනස් වීම හා තාක්ෂණික වෙනස් වීම හා නීතිමය අවශ්‍යතාවයන් වලදී ඉස්සර තාක්ෂණයත් එක්ක ටයිප්‍රයිට් එක පාවිච්චි කරපු කියලා දැන් කම්පියුටර් පාවිච්චි කරන්නේ නේද? ඒක ඉතින් වේගෙන් ඒක ගන්න ඕනේ. දැන් ඔයාලා දන්නවා අපාර ඇප්ස් තියෙනවා. ඒවා ඉතින් ඉක්මනින් භාෂා පරිවර්තකේ ඕනේ, ඒ රැකියාව ඕනේ නැහැ දැන් භාෂා පරිවර්තක. අර තාක්ෂණය විතරයි ඕනේ. ඉතින් කණි ගහගත්තට පස්සේ සිංහලෙන් කියන එක ඉංග්‍රීසියෙන් එනවා, ඉංග්‍රීසියෙන් කියන එක සිංහලෙන් එනවා නේද? ඒ හින්දා අපේ ওই නායකයෝ ගිහින් කතා බහ කරනවා. ඇත්තටම ඒ නිසා දැන් බය වෙන්න ඕනේ නැහැ. ඔය සමුල් වලට වගේ යන්න නේද? බය නැතුව තමගේ භාෂාවෙන් කතා කරන්න. සජාතිකයේ සමුළු ආමන්ත්‍රණය කරන සමහර අපේ ඍතු රාජ්‍ය නායක විදිහට සිංහලෙන් ආමන්ත්‍රණය කරනවා. ප්‍රශ්නයක් නෑ. ඒකට ඒ ඇඩ් ඉංග්‍රීසි එක එහෙනම් ආයි ඉංග්‍රීසි වචන එකතු කරන එකතු කරන නටන්න ඕනේ නෑ සමහර වචන. ඉන්න නායකයෝ කියාගත්ත ඒ වචන බර 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 ගාලන එක වචන සෙට්ටක් දැන් මෙහෙම උබන්නේ නේද? සමහර අය වෙන භාෂාවල් දන්නවද කියලා අහනවා නේද? මල්ලි අරක දන්නවද මේක දන්නවද කියලා අහනවා නේද? ඔව් ඒ නිසා එහෙම අවශ්‍යතාවයක් නෑ ඉදිරියේදී පදල් තියාගන්න ඒක ඒ තරම් දැනට අද ෆෝන් එක පාවිච්චි කරලා තුරු ෆෝන් එක පාවිච්චි කරලා හෙල් මම මේ සිංහලෙන් කියපු ගම එයාට ජපන් භාෂාවෙන් එනවා ජපන් කියනවා සිංහලෙන් එනවා ප්‍රශ්න නැහැ දැන් මම ඉතින් ඉන්න ඇච්චර සපෝඩ දැන් ෆයින් ඊගොඩ් ලියගමු හැකියා ප්‍රතිනිර්මාණය කිරීමේ ශිල්ප ක්‍රම රැකියා ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් ශිල්ප ක්‍රම දෙකක් හැකියා ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් ශිල්ප ක්‍රම දෙකක් යොදා ගන්න ලබයි.
අපි ඔය කතා කරන පළවෙනි එක අපි කියන හොරිසන්ටල් එක. ඒකට කියන රැකියා විස්තරණය, ජොබ් එන්ලාජ්මන්ට් කියලත් කියනවා. රැකියා විස්තරණ ඉරක් ගහලා තිරස් පැටවීම. තිරස් පැටවීම. ටුටකයි කියනවද? රැකියා විස්තරණ එහෙම නැත්නම් තිරස් පැටවීම. ලියාගන්න මෙහෙම. රැකියා විස්තරණය තුළින්, රැකියා විස්තරණය තුළින් දැනට පවතින රැකියාවේ, දැනට පවතින රැකියාවේ කාර්යපතය විශාල කරනු ලැබේ. ඒ අනුව මෙහිදී රැකියාවේ රාජකාරී හා වගකීම් ප්‍රමාණය වැඩි වේ. එහෙත් අධිකාරීත්වය නොවෙනස්ව පවතී. මෙන්න මේ චාර්ට් එක ඔතන දාගන්නකො. මේ රැකියා විස්තරණයට පෙර රැකියාව මේ තියෙන්නේ. මේ රැකියා විස්තරණයෙන් පසු රැකියාව. පැරණි රාජකාරී හා වගකීම් අධිකාරී එහෙමමයි. මේ තියෙන අලුතෙන් එකතු වූ රාජකාරී හා වගකීම්. රැකියා විස්තරණ පෙර තිබ්බ රැකියාව එහෙමම තියෙනවා. ඊට පස්සේ වෙනම කොටුවලින් පෙන්වලා තියෙනවා අලුතෙන් ඉදිරිච්ච ප්‍රමාණය. දැන් ඉවරයි කියලා මම මැසේජ් එක ඈ
හරි ඉවරයි. උදාහරණ දෙන්න යන්නේ. හරි ඊගොඩ ලියා ගන්න මොකද්ද රැකියා පෝෂණේ එහෙම නැත්නම් සිරස් පැටලි වර්ටිකල් ලෝඩ් රැකියා පෝෂණේ එහෙම නැත්නම් සිරස් පැටලි හරි උතරමේ වර්ටිකල් එකේදී කරන්නේ මතක තියාගන්න මේ රැකියාවේ ගැඹුර වැඩි කර ගන්න. රැකියාවේ ගැඹුර වැඩි කරනවා. මොකද්ද රැකියාවේ ගැඹුර කියලා කියන්නේ? රැකියාව කරනවට අමතරව රැකියාව සැලසුම් කිරීම සහ පාලනය කිරීමට අදාළව එයාට ලැබෙන යම් කිසි අධිකාරි මට්ටම තමයි රැකියාවේ ගැඹුර කියලා කියන්නේ. ඒතර මෙන්න මේ ගැඹුරත් එක්ක එයාට මෙන්න මේ අධිකාරීත්වය මෙන්න මේ විදිහට උඩට යනවා. ලියාගන්න මෙහෙම රැකියා පෝෂණය හැවත් සිරස් පැටවීම මගින් රැකියා පෝෂණය හෙවත් හිරස් පැටවීම මගින් රැකියාවේ ගැඹුර වැඩි වේ. රැකියාවේ ගැඹුර වැඩි වේ. රැකියා ගැඹුර යනු රැකියා ගැඹුර යනු රැකියාවක් ඉටු කිරීමට පරිබාහිරව රැකියාවක් ඉටු කිරීමට පරිබාහිරව රැකියාවක් සැලසුම් කිරීමට සහ රැකියාවක් සැලසුම් කිරීමට සහ පාලනය කිරීමට පාලනය කිරීමට අදාළ සේවා දායකයාට ලැබෙන ඉඩ ප්‍රස්ථාවයේ ප්‍රමාණයයි රැකියා පෝෂණය තුළින් රැකියා පෝෂණය තුළින් රැකියාවේ රාජකාරී රැකියාවේ රාජකාරී කමා වගකීම් අධිකාරීත්වය අධිකාරී කමා වැදගත්කම කමා තත්ත්වය හා පිළිගැනීම වැඩි වේ. තත්ත්වය හා පිළිගැනීම වැඩි වේ. මේ නිසා සේවක අභිප්‍රේරණයද ඉහළයයි.
මේක ලියන්න මොකද්ද? හැකියා ඒ කියන්නේ සිරස් පැටවීමට පෙර, හරි? සිරස් පැටවීමට පෙර මේක විරස් පැටවීමෙන් පසු මේ තියෙන මොකද්ද? පැරණි රාජකාරී හා වගකීම්. මේ දේ මොකද්ද? නව රාජකාරී වගකීම් හා අධිකාරී. රැකියා පෝෂණය තමයි. පෝෂණය එහෙම නැත්නම් ඉරක් ගාලා සිරස් පැටවීම. වර්ටිකල් ලෝඩින් කියලා අපි කිව්වා. ඉවර කරලා මට මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා. ඉවරයි. හරි, ඊළඟට අපිට බලන්න වෙනවා මේ විදිහට රැකියා ප්‍රතිනිර්මාණය කරන්න ගියාට පස්සේ මේකට විරුද්ධ වෙන පාර්ශ්වයක් තියෙනවා. පාර්ශ්වයන් දෙකක් තියෙනවා. විශේෂ එකක් කර්මණාකාරීත්වය, අනිත් එක සේවකීය. හරි, කර්මණාකාරීත්වයත් මේකට විරුද්ධ වෙන හේතු තමයි. කර්මණාකාරීත්වය හිතනවා මේ සඳහා විශාල කාලයක් ශ්‍රමයක් වැය කරනවා, එහෙනම් මේක නාස්තිකාර වැඩක්, ඒක ඔහොමම තිබුණා. ඒ වගේම එයාලගාවට ලොකු අවබෝධයක් නැහැ. එයාලට මේක ඵලදායිතාවයයි රැකියා ප්‍රතිනිර්මාණය අතර සම්බන්ධයක් තියෙනවා. රැකියා ප්‍රතිනිර්මාණය කරවොත් එහෙම ඵලදායිතාවය වැඩි වෙයි කියලා එයාලට විශ්වාසයක් නැහැ. අන්න ඒ වගේ කාරණාවලදී එයාලා මේකත් එක්ක විරුද්ධ වෙනවා. සේවකයන් එකක් අර පස්සේ සේවකයන් ප්‍රධාන කාරණා තුනක් ඔස්සේ ඔකට විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. හරි, තියාගන්න තරුවක් දාලා රැකියා ප්‍රතිනිර්මාණය කිරීමේදී පැන නගින ගැටලු. කියා ප්‍රතිනිර්මාණය කිරීමේදී පැනනගින ගැටලු. එක ලියාගන්න ආයතනයේ හිමිකාරීත්වය. ආයතනයේ හිමිකාරීත්වය. ආයතනයේ හිමිකාරීත්වය. ඉලක් ගාලා කළමනාකාරීත්වය ප්‍රතිරෝධය. කර්මණාකාරීත්වය ප්‍රතිරෝධය. ඒකේ අර්ථය මෙහෙම ලියාගන්න.
රැකියා ප්‍රතිනිර්මාණය සංකීර්ණ මෙන්ම කාලය හා ශ්‍රමයක් ගතවන බැවින් කාලය හා ශ්‍රමයක් ගතවන බැවින් කළමනාකාරීත්වය ඒට විරුද්ධ වීම එම රැකියා ප්‍රතිනිර්මාණය හා කාර්යඵල පහළ යන ඉහළ යන ප්‍රතිනිර්මාණය කරවෝ තියෙනවා රැකියා ප්‍රතිනිර්මාණය සහ රැකියා ප්‍රතිනිර්මාණය සහ කාර්යඵල ඉහළ යන කියලා නැතුවාට පැටලෙයි ඉහළ යන අතර සම්බන්ධය කළමනාකාරීත්වය විශ්වාස නොකිරීම මත කළමනාකාරීත්වය විශ්වාස නොකිරීම මත ඇතික්ෂේප කිරීම ක්‍රමණාකාරීත්වය විශ්වාස නොකිරීම මත ප්‍රතික්ෂේප කිරීම. හරි. ඊගාව කාරණාව තමයි දෙවෙනි කාරණාව සේවාදායක ප්‍රතිරෝධය. සේවාදායක ප්‍රතිරෝධය. සේවාදායක ප්‍රතිරෝධය. සේවාදායකින් යන සේවාදායකින් මූලිකව කරුණු තුනක් මුල් කර ගනිමින් කරුණු තුනක් මුල් කර ගනිමින් රැකියා ප්‍රතිනිර්මාණයට විරුද්ධ වේ රැකියා ප්‍රතිනිර්මාණයට විරුද්ධ වේ මොනවද ඒ කාරණා තුන? මෙන්න මේ අවස්ථාවන් තුනේදී මේ අය අකමැති විරුද්ධ වෙන එක තමයි රැකියා ප්‍රතිනිර්මාණය කරපුවාම මොකද වෙන්නේ? රැකියාවේ කටයුතු රාජකාරී වගකීම් ප්‍රමාණය වෙනස් වෙනවා. ඒතකොට සමාන සේවකයෝ හිතනවා මේක ප්‍රතිනිර්මාණය කරපු ගමන් මගේ කටයුතු රාජකාරී වගකීම් ප්‍රමාණය වැඩි වෙයි, ඉස්සරට වඩා වැඩි වෙයි. අපෝ එක කරන්න දෙන්න බෑ නේද? මේ ස්ට්‍රක්චර් එහෙම බෑ. අපෝ ඒ වගේ බෑ. ඒ වගේ ඒවා වැඩි වෙන්නේ. ඒක මෙහෙන් කෑ ගහගෙන ඉනවා. ඒක වෙනස් කරන්න දෙන්නේ නැහැ. බයයි. ඒක වෙනස් වෙන්නේ. ලියා ගන්න මෙහෙම රැකියා ප්‍රතිනිර්මාණය කිරීම නිසා රැකියා ප්‍රතිනිර්මාණය කිරීම නිසා සේවාදායකයන්ගේ රැකියාවේ රාජකාරී හා වගකීම් ප්‍රමාණය රැකියාවේ රාජකාරී හා වගකීම් ප්‍රමාණය වැඩි වේ යයි සේවකයන් බියවීම නිසා සේවාදායකයන් රැකියා ප්‍රතිනිර්මාණයට විරුද්ධ වේ
නමුත් මතක තියාගන්න හැම වෙලාවෙම රැකියාවේ කටයුතු රාජකාරී ප්‍රමාණය වැඩි වෙනවද? මම වෙන්නේ අඩු වෙන වෙලාවලුත් තියෙනවා නේද? ප්‍රතිනිර්මාණ කරනවා. මම පේයි කියනවනේ හැමදේම එපා 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 නේද? ඒක එපා ඒක එපා මේක. ෆ්‍රේම් එකක් හදාගෙන මම දැන් ඔයාලා ඉගෙන ගන්න කාලේ මෙහෙම ඉන්නවා. අපේ රස්සාවට ගියාට පස්සේ ඒ ආයතනයට අදාළ ෆ්‍රේම් එකක් හදාලා ඒක ඇතුලේ තමයි ඊගාට ජීවත් වෙන්නේ. ඊගාට වෘත්තීය සමිතිය හදාගෙන ඒ දේශපාලනයේ ඒක අතර රිංග ගන්නවා නේද? දේශපාලන ඉගෙන ගන්නවා මොකද දේශපාලන පස්සේ වෘත්තීය සමිතියක් තුල දේශපාලන අරමුදලක් පිටව ගන්නත් පුළුවන් කියලා මම ඔයාලට උගන්වනවා 1935 අංක 14 ගන්න වෘත්තීය සමිතිය ආඥාපත්‍රය ඔයාලට උගන්වනවා ඈ ඒක ඇතුළේ තියෙන දේශපාලන අරමුදලක් සාපිත කර ගන්න පුළුවන් හරි ඒතර අරමුදල් දායක වෙන්න පුළුවන් ඒතර ඒ හින්දා තමයි හෙද වෘත්තීය සංගම් සම්බන්ධත් අපේ මහත්තයා එක ටීම් එකක් ඉන්නවා වෘත්තීය ප්‍රාම්භිකව තව ටීම් එකක් ඉන්නවා ඊට පස්සේ GMO එකේ වෙනම කණ්ඩායම් දෙකක් විතර ඉදිරියලා ඉන්නවා විශේෂත්වය වගේ කණ්ඩායම් දෙකක් ඉන්නවා ඒක වරාය අධිකාරී ගෙත් ඉන්න පස්සේ අධ්‍යාපනික පක්ෂෙට කියලා දෙනවා ඉන්නවා පොද්‍යා පෙරමුණට කියලා දෙනවා ඉන්නවා සජිත් වෙනදාද මාත්‍යා තව කණ්ඩායමක් ඉන්නවා JP එකට තව කණ්ඩායමක් ඉන්නවා මේ ගුරු ගත්තට පස්සේ ඒත් එමෙ බෙදිලා මේ පහුගිය දවසේ එක ගුරුවරියකට ගහනවා ඔන්ඩෙන් අල්ලගෙන ගහනවා නේද මොකද විදුහල් ප්‍රතිශේණිත් එක්ක ඇති වෙච්ච ප්‍රශ්න ගුරු කණ්ඩායම් දෙකෝලා ගහනවා හරි කණ්ඩායම් එකම ගුරු වෙවිල අපේ යහන යන අපි අපි ස්ට්‍රයික් කරන්න අපිට එහෙම ස්ට්‍රයික් කරන්න ඕන නැහැ ඒ අය ස්ට්‍රයික් කරන විදිහ මේ දෙකෝලා ගහනවා නේද ඇයි දේශපාලනික අසපින් කරනවා ඒතකොට අර අවශ්‍ය ඕනෑ පාකම් වලට යහා ගිය දේවල් මේ පස්සේ සිද්ධ වෙනවා ඒතකොට ඒ හින්දා අවධානය වල මේවා ඉගෙනගෙන එළියට යද්දී වලට hina යනවා මිසක් වෙන දෙයක් මතක් වෙන්නෙත් නැතුව ඒ සමානව ඒ තරම් බයිස්කෝ නේද ඒ ඕන දේවල් නේ සිද්ධ වෙන්නේ සමස්ත වෘත්තීය සංගම ඔක්කොම එකතු වෙලා එකම වෘත්තියක් තුළ ක්‍රියාත්මක වෙන්න එහෙම එකක් නැහැ. ඒ තම තමන්ගේ දේශපාලන පටු අරමුණු වෙන විදියට. හිට පාට බස්. හිට මේ රජය පෙරලන්න. පෙරලන්න බෑ නේද? පාට බහැපු ගමන් වෙන්නේ මොකද්ද කියලා බලන්න. පාරවල් ටික වැහිලා පොලිසියෙන් ඇවිල්ලා වියදම් අරගල කරන්න ඕනේ. හැබැයි දිනා ගන්න පුළුවන් මට්ට මේක. ඒවට අදාළ ක්‍රමවේදයන්. මම ඔයාලට උගන්වනවා ඉස්සරහ. එහෙම නැතුව වැඩක් නැහැ. දැන් පාට බහැලා බහැලා කෑ ගහන රූප කියලා අන්තිමේදී ගල්පාර ගුත් කාලා ගුටිත් කාලා ඔක්කොම කරා හොස්පිටල් එකේ තියෙන ගෙදර යනවා හම්බෙච්ච කිසිම දෙයක් නෑ තවරන්නේ නෑ නේද ඒක නිකම් එක සාධකයක් විතරක් වෙනවා නේද එහෙම නැතුව ඒවා දිනා ගන්න පුළුවන් වෘත්ති ක්‍රියාමාර්ග දිනා ගන්න පුළුවන් ක්‍රමවේදයක් එක්ක හරියට තෙල ගස්වලා පාට බයින්න ඕනේ එහෙම නැතුව ක්‍රියාත්මක වෙන්න හොඳ සේවකයෝ විදිහට කටයුතු කරද්දී ඒව ගැන ඉගෙන ගන්න ඕනේ ඊගාක ලියා ගන්න රැකියා ප්‍රතිනිර්මාණය කිරීම නිසා රැකියා ප්‍රතිනිර්මාණය කිරීම නිසා සේවාදායකයන්ගේ සම්ප්‍රදායික වැඩ රටාව සේවාදායකින්ගේ සම්ප්‍රදායික වැඩ රටාව වෙනස් විය හැකි අතර එකී වෙනස් වීම වලට දෙවනි කරුණ තමයි මේ ආය කියන්නේ රැකියා ප්‍රතිනිර්මාණය කිරීම නිසා සේවාදායකයන්ගේ සම්ප්‍රදායික වැඩ රටාවන් වෙනස් විය හැකි අතර එකී වෙනස් වීම වලට සේවාදායකයන් අකමැති විය හැකි ය අකමැති විය හැකිය විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ සේවාදායකයන් විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ සේවාදායකයන් රැකියා ප්‍රතිනිර්මාණයට අකමැති වේ හරිද කතාව පොඩි පොඩි අය නෙමෙයි ගොඩාක් කල් හිටපු අය තමන් කරන වැඩ ටික එහෙට මෙහෙට වුණාට පස්සේ ඒක වෙනස් වෙයි කියන ඒකට බය වෙනවා වැඩ කණ්ඩායම නැති වෙයි කියන ඒවත් බය වෙනවා දැන් තමන් වැඩ කරපු දැන් යාළුවෝ සෙට් එකක් තියෙනවා හරියට ඉන්ටර්වල් එකට එනවා කන බොල වෙලාවට සෙට් වෙන ටීම් එකක් හරි ඒ වැඩේ දි සෙට් වෙන ටීම් එකක් තියෙනවා එහෙම එහෙම ටීම් මේ නේද එතකොට ඒ අය තමන්ට මග හැරෙයි කියන බය එහෙම නෙවෙයි මේකක් මෙයා කොයි බයද හතරටම යන්න බැරි පහ වෙනකන් ඉන්න වෙයි නේද උදේ මේ ඉන්න වෙයි එහෙම බෑ
නිසා ඒකටත් බයයි තමයි. ඊගොල්ලෝ සමහර අය බයයි ප්‍රතිනිර්මාණය කරනවා තමන්ගේ රස්සාවක් දුක. එහෙමත් බයයි. හරි. විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ සේවාදායකයන් රැකියා ප්‍රතිනිර්මාණයට අකමැති වේ, එහෙම නැත්නම් විරුද්ධ වේ. මම කියන්නේ කියලා තිබුණා ඈ. තුන්වෙනි කාරණාව. රැකියා ප්‍රතිනිර්මාණය නිසා රැකියා අහිමි වේ යයි, රැකියා අහිමි වේ යයි සේවකයන් බියට පත්වීම. බලන්න මේ පාඩමේ එන්න පුළුවන් හැම දෙයක්ම මම කතා කරලා ඉවරයි. හරිද? රැකියා නිර්මාණය හා ප්‍රතිනිර්මාණය ගැන කතා කරනකොට රැකියා නිර්මාණය කිරීමේ ශිල්ප ක්‍රම හතරක් තිබ්බා. හරිද? මොකක්ද ඒ? රැකියා විශේෂීකරණය, රැකියා භ්‍රමණය, සමූහ ශිල්ප ක්‍රමය සහ වෘත්තීය ශිල්ප ක්‍රමය කියලා කතා කරලා ඉවර කරා. ඊට පස්සේ මම කතා කරා මොකක්ද? මම කතා කරා රැකියා නිර්මාණය කිරීමේ මූලිකාංග දෙකක්, efficiency behavior කියන elements දෙක නේද? ඒ කියන්නේ කාර්යක්ෂමතා මූලිකාංගය සහ චර්යාත්මක මූලිකාංගය. කාර්යක්ෂමතා මූලිකාංග තුනයි සමවිභජනය, ප්‍රමිතිකරණය, විශේෂීකරණය. කෙනි පේපර් එක අස්සේ අහනවා කාර්යක්ෂමතා මූලිකාංගයක් වන්නේ නොවන්නේ, චර්යාත්මක මූලිකාංගයක් වන්නේ නොවන්නේ. හරි? රැකියා නිර්මාණය කිරීමේ ශිල්ප ක්‍රමයක් වන්නේ නැවන්නේ කියලා පෙන් පේපර් එකේ අහනවා. හරි, ඔන්න මම දැම්මම කිව්වා. එතකොට එනවා චර්යාත්මක මූලිකාංගාවන් පහක් ගැන කතා කරා. කුසලතා විවිධත්වය, තමන්ගේ දක්ෂතාවයන් හැකියාවන්, රැකියාවෙන් පාවිච්චි කරන්න තියෙන ඉඩකඩ, කාර්ය අනන්‍යතාව, එකම කාර්යයක් තමන් ඉවර වෙනකම් කරන්න තියෙනවනේ ඒක තුළ ලැබෙන තෘප්තිය, ඒ වගේම කාර්ය වැදගත්කම, මේ සමාජයේ තමන්ගේ රැකියාවට ඇතුළත සහ එළියේ තියෙන පිළිගැනීම, ඊට පස්සේ කාර්ය ස්වාධීනත්වය, කාර්ය කරනවට අමතරව මේක පාලනය කරන්න සහ ඒක සැලසුම් කරන්න තමන්ට තියෙන හැකියාව, නිදහසේ ඉඩ ප්‍රමාණය. ඊට පස්සේ පසුපෝෂණය, රැකියාව සම්බන්ධයෙන් තමන්ව දැනුවත් කරන ප්‍රමාණය, ඵලදායිතාවයේ කාර්යක්ෂමතාව පිළිබඳව තමන් දැනුවත් කරනකොට තමන් සතුටට පත් කරන විදිය. මීට අමතරව ආලෝකයේ ශබ්දයේ වාතාශ්‍රයේ උෂ්ණත්වය සහ ඉඩකඩ පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලා මේක මෙතනින් ඉවරයි. හරි, මූලිකාංගෙට කියල කරලා අපි ආවා මොකටද? රැකියා ප්‍රතිනිර්මාණයට. රැකියා ප්‍රතිනිර්මාණය කියලා කියන්නේ තමන් අපේක්ෂා කරන අරමුණු පරමාර්ථ ඉෂ්ට වෙන්නේ නැත්නම් රැකියා ප්‍රතිනිර්මාණයක් කරන්න වෙනවා නේද? ඊට පස්සේ වැඩිපුර ප්‍රතිලාභයක් ගන්න ඕන වෙනස් කරන්න සිද්ධ වෙනවා. මේ කාරණා කාරණාට කිව්වා රැකියා ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් ප්‍රධාන කාරණා දෙකක් කිව්වා. එකක් හොරිසන්ටල් ලෝඩින්, අනිත් එක වර්ටිකල් ලෝඩින්. එහෙම නැත්නම් තිරස්කට වීම සහ සිරස්කට වීම. තිරස්කට වීමේදී මොකද වෙන්නේ? වගකීම් ප්‍රමාණය එහෙම් පිටින් වැඩි වුණාට අධිකාරීත්වය ආවෙ නැහැ. හැබැයි තිරස්කට වීමේදී අපි කියන්නේ ඒ අධිකාරීත්වයට ආවා. ඊට පස්සේ මෙන්න මේක තුල හැකියා ප්‍රතිනිර්මාණය කරනකොට සමහර අය මේකට අකමැති වෙන්න පුළුවන් කියලා කණ්ඩායම් දෙකක් ඉන්නවා. එකක් කළමනාකාරීත්වය, එක සේවකී. හරි, ඔය කවුරු කාරණා ටික කියලා ඔන්න හැකියා නිර්මාණය සහ ප්‍රතිනිර්මාණය මම ඔතනින් ඉවර කරනවා. දැන් මම ඔයාලට කිව්වා 2D ඇගවීමක් කරනවා කියලා අද දවසේ ඇතුළත ගිය සතිය කරන්න තිබුණේ. නමුත් ඒක මම අද දවසේ කතා කරනවා. ලොකු දෙයක් නෙමෙයි, බය වෙන්න එපා. හරි. කඩදාසි කොලයක් ගන්නකො. නිකන් කොලයක් අරගෙන ඉංග්‍රීසි එක කවදා වගේද පටන් ගන්න කියලා අහලා තියෙනවා. මම කියන්න ලබන මාසේ අනිවාර්යෙන් අපි ඇප්ලිකේෂන් ඉෂුව කරනවා. ඔයාගේ පොතේ හරි කොලයක් තිබ්බා නේද? එච්චර වෙන මොකුත් ඕනේ නැහැ. වෙන මොකුත් ඕනේ නැහැ. කොලයක් තිබ්බා නේද?
�හනනේ මං කියන එක ඇහනවා. ඒ වගේම මේ විෂුවල් එකයි ඔක්කොම පේනවා. දැන් ෂෙයාර් කරන්න පටන් ගන්න තියෙන්නේ හොඳට. එක නිකන් අහලා බලන්න ඉච්චරයි. දැන් හොඳට අහගන්නකෝ. ලොකු දෙයක් නෙමෙයි. ප්‍රශ්න තියෙනවා 10ක්. හරිද? මේ ප්‍රශ්න 10ට ප්‍රශ්න ලියන්න එපා. ඔයාලා ලියන්නේ උත්තරේ විතරයි. හරිද? ඔය පොලේ ඔයාලා ලියන්නේ උත්තරේ විතරයි. ප්‍රශ්න ලියන්නේ. අන්තිමේදී බලමු මොකද වෙන්නේ කියලා. පළවෙනි ප්‍රශ්නේ මේ සින්දුවට අදාළව මේක වීඩියෝ එක නිර්මාණය කරේ කවුද? අපි කියන්නේ ක්‍රියේට් බයි කවුද? පොඩි වෙලාවක් ඔන්න දුන්නා
කවුද නිර්මාණය කරේ? හරි ඉවරයි. හරි දෙවෙනි ප්‍රශ්නේ, දෙවෙනි ප්‍රශ්නේ ඕකේ සඳහන් නොවුණත් මම දෙවෙනි ප්‍රශ්නයක් විදිහට මේක අහනවා එහෙනම් දැනගන්න ඕන නිසා. මේ ගීතයේ ගායකයා කවුද? හරි ගායකයා කවුද? තුන්වෙනි ප්‍රශ්නේ, අර පිරිමි ළමයා ස්පෝර්ට්ස් කරන වෙලාවේ ඇඳගෙන හිටියා ටී ෂර්ට් එකක් නේද? කහපා ටී ෂර්ට් එකක් අඳගෙන හිටියා. ඒකේ නම්බර් එකක් තිබුණා. ඒ නම්බර් එක මොකක්ද? තුන්වෙනි ප්‍රශ්නේද මම ඇහුවේ? තුන. පිරිමි ළමයා ඇඳගෙන හිටපු ටී ෂර්ට් එකේ නම්බර් එකක් තිබ්බා. ඒ මොකක්ද කියලා ඇහුවා. හරි හතරවෙනි ප්‍රශ්නේ, පිරිමි ළමයා එන මෝටර් සයිකලේ පාට මොකක්ද? අර ඇවිල්ලා නතර කරන්නේ නේද? පාට දෙකක් තිබ්බ නම් ප්‍රධාන පාට විදිහට මම සලකන එකක්, ඒ මොන පාටද? හරි තව පිරිමි ළමයා ගැන තව ප්‍රශ්නයක් තියෙනවා. එක තැනක ඇඳගෙන හිටපු ටී ෂර්ට් එකේ අංකයක් තිබ්බා. තව තැනක ඇඳගෙන හිටපු ටී ෂර්ට් එකේ ලොකුවට ගහලා තිබුණා දිසාවක් තිබුණේ. ඒක මොකක්ද? මොකක්ද ඒ ගහලා තිබුණේ? ලොකුවට ගහලා තිබුණා CA කියලා තිබුණා. උඩ කැල විතරයි මම හිතන්නේ. CA කියලා යටින් තිබුණා නේද? CA කියලා යටින් තිබුණා CA වෙන්න. මේක මොකක්ද? හරි ඒ වගේම එක තැනක ප්‍රසිද්ධ චරිතයක්, ලෝකයේ ප්‍රසිද්ධ චරිතයක් ටී ෂර්ට් එක තිබුණා. මොකක්ද ඒ චරිතය? පිරිමි ළමයාගේ නෙමෙයි, එයාගේ යාළුවෙක් ගාව ඇඳන් හිටපු ටී ෂර්ට් එක ගහන ප්‍රසිද්ධ චරිතයක්. මොන ගහලා තිබුණේ? ඒ කවුද? හරි ඊගොඩ අර ගෑනු ළමයා ඔරලෝසුව අතර ගන්නකොට ඒ ඔරලෝසුවේ සදාන් වෙලා තිබ්බ වෙලාව. වෙලාව කීයද? ආසන්න වශයෙන් තිබ්බොත් දෙනවා ඈ. ඔරලෝසුව සදාන් වෙච්ච වෙලාවත් තිබුණා. වෙලාව කීයද? හරි ඊගාවිට ගෑනු ළමයා බොහොම කනස්සල්ලෙන් යුක්තව තමන් බෑග් එකක් අරගෙන ගිහලා ඇදලා මෙහෙම මිසික් කරනවා නේද? මිසික් කරලා ඉවරලා නේද පොතක් ගන්න ඉවරලා. ඒ අරගෙන ගිය බෑග් එකේ නිල් පාට කහ පාට වගේ පතු පාට වගේ පාට ගණනාවක් තියෙන අතරතුර මලක් තිබුණා ඒක බෑග් එකේ. ඒ මලේ පාට මොකක්ද කියලා අහන්නේ. ඒ අරන් ගිය බෑග් එකක් තිබුණා. ඒ බෑග් එකේ මලක් තිබුණා. ඒ මලේ පාට මොකක්ද? ඊගොඩ අතීතයේ සිහි වෙන ගෑනු ළමයා රෙස්ටෝරන්ට් එකට ගියානේ පිරිමි ළමයාත් එක්ක ගිය එකක් පෙන්නනවා පිටින් පිට. අර පිරිමි ළමයා ගෑනු ළමයා එනකන් ඉන්න එකක් තියෙනවා. ඒතර රෙස්ටෝරන්ට් එකට ඇඳගෙන ගිය ගෞමේ පාට මොන පාටද? ඊගොඩ ආසන්න වශයෙන් මේ පිරිමි ළමයා මිය ගිය වර්ෂයේ මොන වර්ෂයේද? හරිද? දැන් ඔයාලා උත්තර ටික ලියලා ඉවරයි. හරි උත්තර ටික ඉවරයි. දැන් බලමු හරි උත්තර මොනවද තියෙන කියලා. අවංකව හරිනම් හරියක් දාගන්න. හරි අවංකව හරියක් දාගන්න. හරිනම් පළවෙනි එක කවුද? මේක ක්‍රියේට් බයි ගිබ්සන් පෙරේරා නේද? ගිබ්සන් පෙරේරා තමයි මේක වීඩියෝ එක හදලා තියෙන්නේ. හරිනම් හරියක් දාගන්න. එකයි. ගායකයා සුනිල් එදිරිසිංහ මහත්මයා. සුනිල් එදිරිසිංහ මහත්මයා. හරි තුන්වෙනි එක පිරිමි ළමයා ඇඳගෙන හිටපු ටී ෂර්ට් එකේ තිබුණේ මොකද්ද? නම්බර එක 10 තිබුණේ. 10 තිබුණේ. පිරිමි ළමයා ආපු බයික් එකේ පාට නිල් පාට නේද?
ඉතින් ආ බයිට් එකේ පාට නිල් පාට. හරි නිල් පාට. පස්සේ ප්‍රශ්නේ අහුවේ එක තැනක යා ඇඳගෙන හිටපු ටී ෂර්ට් එක ගහලා තිබුණා මොකද්ද? සවුත්. හෙල්. සවුත් කියලා ගහලා තිබුණා. මේ පස්සේ එකට. හයිවෙනි එකට ඇහුවේ ප්‍රසිද්ධ චරිතයක් තිබ්බා. කාගේද? චේගුවේරයි. චේගුවේරයි චරිතය. ටී ෂර්ට් එක ගහන අවස්ථාව දෙකක් අත ඇහුවේ ඔරලෝසිය සඳහන් වූ වෙලාව. හරියටම නම් 8:33යි. කවුරු හරි 8:35 කියලා ලිව්වත් හරි. හරි. 8:35 ලිව්වත් හරි. ගෑනු ළමයාගේ බෑග් එකේ මලක් තිබ්බා. ඒ මලේ ඇත්තටම පාට සහ පාට. ඒ වගේම ගෑනු ළමයා රෙස්ටුරන්ට් එකට යනකොට ඇඳගෙන ආපු පාට රතු පාට ගවුම. මේ පිරිමි ළමයා මිය ගියා යයි විශ්වාස කරන්න පුළුවන් අවුරුද්ද 2022. දැන් මම ඔයාලගෙන් අහනවා ඔකේ 10න් 10ම හරියයි ඉන්නවා ටක් ගාලා මට දාන්න. 10න් 10ම නෑ කවුරුත් නෑ. හරි පිට විදියක් නෑ. 10න් 9ක් 10න් 9ක් 10න් 9කුත් සමානවා ටිකක් අමාරු වෙනවා. හරි දහයෙන් අට. ඉන්ඩෙක්ස් නම්බර් එකත් එක දාන මගේ අටක් කරනවා හරි කිය. අටක් නෑ. හතක්. හතක් නෑ. හයක්. හයක් හයක්. හයක් ඉන්නවා. කවුද අපේ? 75යි 55. ඉස්සලාම 75යි 55. තව ඉන්නවා. තව ඉන්නවා. 81යි 53. 80යි 93. 81යි 53. 80යි 93. මේ ඇවිල්ලා හයක්. පහ පයින් දෙපැ පහ පහක් ඉන්නවා. 75 76. හරි පහයි පහයි හරි පහ ඉන්න කීප දෙනෙක් ඉන්නේ. මේ තින්නේ 4 වෙනෙක් 5 දෙනෙක්. හතරක්. හතරේ ඉන්නවා. හතරේ ඉන්නවා. හරි හතර ඉන්න ගොඩක් අය ඉන්නවා. එතකොට 3 2 එක ගැන මම කතා කරන්නේ. එකක්වත් නැති කවුරු හරි ඉන්නවා. එහෙම වෙන්න විදියක් නැහැ. එකක්වත් නැති කවුරුත් ඉන්න බෑනේ. ඉන්නවද කවුරු? එකක්වත් නැති. එහෙම නැහැ. එකක් හරි කායිද මේ 76 28. කලබල වෙන්න එපා. මම මේ හැබැයි කියන්න යන්නේ මෙන්න මේ කාරණාව. 80යි 92ටත් එකයි. හරි. මේක තමයි ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය. තේරුණාද? මේ අධ්‍යාපන ක්‍රමය තමයි වෙනස් කරන්න මම උත්සාහ කරන්නේ ඔයාලත් එක්ක. හේතුව මොකක් හරි දීලා මතක තියාගත්ත කෙනා තමයි දිනන්නේ. හැබැයි මේකදී දැන් මම කිව්වේ නෑ හරියට ප්‍රශ්න 10ක් අහනවා මේ වීඩියෝ එකෙන්. ඔයා හොඳට බලාගන්න කිව්වා නම් ඔයා මීට වඩා ලකුණු ගන්නවා. එහෙම කියන්නේ නැතු අවදානමක් එක්ක අවස්ථානුකූලව ඔයාට ප්‍රශ්න දෙන්න. හරි ඒක තමයි හැටි විභාග ක්‍රමය. ඒතර මෙන්න මේ විභාග ක්‍රමයෙන් ඔබට අපි යම්. හැබැයි මේ මේකෙදි බලලා තියාගන්න ඕකේ වල බැරි වෙනවා නම් බැරි වෙන්න තිබුණේ අර අවුරුදු හොයාගන්න එක ටිකක් එකපාරටම අමාරුයි. නමුත් අනිත්‍ය බොහෝ දේවල් ඔයාට කියන්න පුළුවන්කම තිබුණා. මේකේ හැටියට නම් අඩුම ගානේ 6ත් 5ත් කියලා කියන්නේ සැලකිලි ප්‍රමාණයක්. නමුත් ඔගේ 8ක්වත් 7ක්වත් තිබුණා නම් වඩා හොඳයි. නමුත් 6 5 4 කියලා කියන්නේ සාමාන්‍ය මට්ටමේ ඉන්නවා. ඉතින් 2 3 කියලා කියන්නේ පල්ලෙහා මට්ටමේ ඉන්නේ. ඊට වඩා අවධානය යොමු කරන්න ඕන කියන එකයි කියන්නේ. එනිසා මතක තියාගන්න අධ්‍යාපන ක්‍රමයත් එක්ක අපිට වෙනස් වෙන්න වෙනවා, හැඩ ගැහෙන්න වෙනවා. එහෙම නැතුව යන්න බෑ. ඒ නිසා තමයි ඔයාලා උපාධිය තිබ්බම සමහරලාට විභාගයට ගිහිල්ලා රැකියාව සඳහා ඔයාලට සමත් වෙන්න හැකියාව නොලැබෙන්නේ ඔන්න ඔයගේ කාරණාත් එක්ක. ඉතින් ඒවත් එක්ක අපි අවධානය යොමු කරන්න.
ඔයා හිතුවේ නෑ ওই සින්දුව ඔහොම වෙයි කියලා. හැබැයි ওই සින්දුව ලස්සන සින්දුවක්, හොඳට අහලා බලන්න. හැබැයි දැම්මම ඔයාලට තව සින්දුවක් දෙනවා. ඒ සින්දුවේ ප්‍රශ්න අහනවා. හැබැයි ඒ අහන්නේ ප්‍රශ්න එකම එක ප්‍රශ්නයයි යන්නේ. තේරුණා? එකම එක ප්‍රශ්නය අහන්නේ. මේක බලන්නකො.
මට විදියට තේරෙන නිසා එකයි හරි දෙවෙනි ක්‍රොස් විතරයි කමන්නේ. ඔව් මට ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? දෘශ්‍ය බාධිතයක් තියෙනවනේ. ඒ අය චුට්ටක් කලබල වෙන්න ඕනේ. හරි මේකෙදි මම ඔයාලා ගොඩාක් අපහසුතාවයට පත් කරන්න ඇති එක ප්‍රශ්නයක් විතරයි අහන්නේ. හරිද? ඒ ප්‍රශ්නේ තර මට ඕක ලොකු ප්‍රශ්නයක් විතර අහන්න නැතුව බොහොම සරල ප්‍රශ්නයක් විතර මම අහනවා. මේක මට ඕනේ හරි උත්තරේ ඉතාල වේගෙන් ඉක්මනින්ම දෙන එක කෙනා කවුද කියන එක තමයි මම මෙතන සඳහන් කරන්නේ. ඉක්මනින්ම උත්තරේ දෙන්නත් ඕනේ. හරි? අර පාස් ෆින්ගර්ස් වගේ. ඉක්මනින්ම මේ ගීතේ සංගීත නිර්මාණය කරේ කවුද? මේ ගීතේ සංගීතය නිර්මාණය කරේ කවුද? ඒක සම්පූර්ණ නම දෙන්න. නැත්තම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. උත්තර ළඟ ළඟ යනවා තියෙන්නේ. හරි උත්තරේ දෙනවා 82.75. අනිත් අය උත්තර දුන්නට ඒ උත්තර වැරදි. හරි 82.75 හරි උත්තරේ දුන්නා. ඇත්තටම මේකේ සංගීතය නිර්මාණය කරේ කරුණාරත්න දිනුගනේ නෙවෙයි. කවුද? කරුණාරත්න විජේවර්ධන කියන අති දක්ෂ සංගීතඥයා තමයි මේකේ සංගීතය නිර්මාණය කරේ. අවස්ථා දෙකකදී මේක දැම්මා මේ වීඩියෝ එක ඇතුළු කොට. හරිද? එතකොට ඔහු පිළිබඳව සඳහන් කරනවා ඉතාම දක්ෂ ලංකාවේ දිවිවෙච්ච සංගීතඥයෙක් නේද? හැබැයි ඒ නිසා බලන්න කරුණාරත්න කියපුවම කරුණාරත්න දියුල්ගනේ ගායනා කරා. කරුණාරත්න විජේවර්ධන මේ සංගීතය නිර්මාණය කරා. ඉතින් ඔහුගේ ගීත ගණනාවක් තියෙනවා අති දක්ෂව පොදට සිත්තම් කරන නේද? විශාල මොකද ගීත එක 4-5 වඩා තියෙන ජනප්‍රියම ගීත සැලකීම් ප්‍රමාණය තියෙනවා. ඒ අතර ඔයාලා හිතාගෙන ඉන්න ගායකයාට එහා ගිය ලොකු දෙයක් සංගීතඥ නිර්මාණය කරන. හැබැයි ඉස්මතු වෙන්නේ කවුද? ගායකයා විතරයි. මේඳ හැම තැනකදීම එහෙමයි. සමාජ අධ්‍යාපනයේ හදලා කරලා ඔක්කොම කරලා දෙන කෙනා නෙවෙයි. ඉස්සරහට එන්නේ එක අරගෙන ඉස්සරහට යන කෙනා අපි ඉන්නේ. හැකියාව ඇතුළත් එහෙම ඇතුළ දෙනුම් හැකියාවන් ලබා දෙන කෙනා නෙවෙයි. ඉස්සරහට ගිල කරන කෙනා තමයි ඩිස්ප්ලේ වෙන්නේ. ඒ නිසා කරන දේ අපිට හරියට කරන්න සිද්ධ වෙනවා. කලබල වෙන්න බෑ. හරි දේ කරන්න ඕනේ. දැන් ඔයාලට හරි උත්තරේ දෙන්න කිව්වට පස්සේ ගොඩාක් අය දාන ගියා. කරුණාරත්න 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 විජේවර්ධන කරුණාරත්න විජේතුංග නේද? ඒ වගේ ගණනාව අමුතු අමුතුරන් ටිකුත් කියන් 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 ගියා. හරි. එහෙනම් මතක තියාගන්න වේගය කියන එක ඕනේ. හැබැයි නිවැරදිභාවය කියන එක තහවුරු කරගන්න ඕනේ. මම ඔය චූටි ඇගීමක් කරේ. කලබල වෙන්න එපා. ඊගාවට ලබන සතිය පාඩමෙන් පස්සේ තව පාඩම් තුන සති තුනකින් හතරකින් විතර වගේ ඉවර වුණාට පස්සේ මම අර පරිපාලන විභාගයට යද්දි ඒ වගේම ගුරු විභාග වලට යද්දි ඔයාලා හැඩගෙන යන්න ඕන විදිය සම්බන්ධයෙන් වෙනම එක්සෑම් එකක් කරනවා. ඒක මේ කාලේ ගන්න. ඒකට වෙනම කාලයක් අරගෙන මම කරනවා. හරි. ඒකටත් ලෑස්තිලා ඉන්න. එතකොට ඔයාලා ආපහු අහපු ප්‍රශ්න ටිකක් තිබුණා පේමෙන්ට්ස් කරගෙන යන්න. දැන් පේමෙන්ට්ස් කරන්න පුළුවන් කියලා මම ඔයාලට කිව්වා. ඒ 60-76-23 කියන account number එක payments කරගෙන යන්න. ඔයාලගේ විභාගයේ තියෙන 11-3 එකක් මම මතක් කරා. දැන් යාළුවෝ මේ වෙනකොට register වෙලා මේක ඇතුලේ ඉන්නවා. කවුරුත් විශ්වවිද්‍යාලේ register වෙන්න බැරි කවුරු හරි වුණොත් කිව්වොත් මේ number එකට call එකක් දෙන්න. එයාට අවස්ථාව කරන් දෙන්න. අනිත් අයගේ ඔක්කොම registration මේ වෙනකොට ලියාපදිංචි වෙලා ඉවරයි නේද? ඉවර කරලා තියෙන්නේ. හරි. ඒ නිසා නමුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ මේ දක්වා ඒ කියන්නේ සමහර වෙලාවට අපේ කැම්පස් පටන් ගත්ත දැන් අපෝ මෙහෙස තියෙන පටන් ගන්න සමහර සමහර වෙලාවට. ඒ නිසා ඔයාලගේ යාළුවෝ හිටියොත් එම අවස්ථාවක් දෙන්න කතා කරලා රෙජිස්ටර් වෙන්න කියන නෝට් එක මේ සති වලට මම දාන්න සම්පූර්ණව අද ඉවර කරපු රැකියා නිර්මාණය සහ ප්‍රති නිර්මාණයත් එක්ක. හරි. වෙන මොනවද දැනගන්න තියෙනවද? නෑ. වෙන මොකුත් නෑ. හරි. එහෙනම් බොහොම සතුටින් අද මේ කටයුතු මෙතන ඉවර කරමු. ලබන සති අපි 2010 දී සම්පූර්ණ කරගෙන හම්බ වෙමු.
ඉතින් සුබ සතියක් පරිස්සමෙන් ඉන්න. මොනවද ඔයාලට ගැටලුවක් තිබුණා මේකට WhatsApp කරන්න, විසඳුම් ගන්න පුළුවන්. ඈ මට මොනවද කියන්න වුණා වතුනොත් මේකට දාන්න, මේ කාරණා මට ලැබේ, මම මේ අවශ්‍ය කරන විසඳුම් ටික දෙනවා. මොනවද ගැටලුවක් තිබුණා, විශේෂ ගැටලුවක් තිබ්බොත් නැත්තම් වෙන මොනවද ප්‍රශ්නයක් තිබ්බත් ඔයාලට ලියුමක් ගන්න, ડોකියුමන්ට් එකක් ගන්න ඕන නම් මේකට WhatsApp කරන්න. ඔයාලට දැන් මේක ෆලෝ කරනවා කියලා ලේක එකක් එහෙම ගන්න ඕන නම් මේකට දාන්න, මේකේ ගෲප් එකේ දාන්න ඔයාලට ඇප්ලිකේෂන් එකක්, ඒක ෆිල් කරලා එවන්න. ඊට පස්සේ ඔයාලට PDF එකක් ගන්න පුළුවන්. ඒක කරා ඔයාට දැන් මේ පාඩමාලාව කරනවා කියන එක අනන්නේ තාලේ කරගන්න පුළුවන්. හරි, වෙන ප්‍රශ්නයක් නම් අපි අදට